ද්ධවන්ත පින්වත්න අද නවම්පුුම් පෝය දවස. නවම්පුුම් පෝය දවසේ මේ උතුන් ධර්ම දේශනාව ශ්‍රද්ධහරූපවාහිනෙන් ලක්විර ගුවන් උදිලියෙන් විකාශනය කරවල ධර්මදාානය සිද්ධ කරගන්නේ අප්‍රමාණ පින රැස් කරගන්නේ ඕස්ට්‍රේලියාවේමල් බැන්නුවර පදිංචි පිංවත් කරුණා හිට්ටියා රච්චි මහත්මය ඇතුළු පවුලේසිියලු දිනා විසින්. ති මේ පින්වතුන් ඉතාමත් වාසනාවන්තරෙනවා අදවාගේ පුම්පෝය දවසක මේ උතුන් ධර්මදානයේ සිද්ධ කරගන්ඩ අවස්ථාව ලබා ගැනීමත් මේ රැස්වන පිනත් තමන්ගේ ජීවිතයේ බොහෝ කාලයක් හිතසුව පිණසු පවතිනෝ. එනිසා සන්තුූ සිටිපත්වට මුලින්ම නවම්පම්පෝය දවසක තමයි ඒ අතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රකාසකුට වදාරේ.කිිනිිහිරයා මලේ පාටිං බබලන රංවන් සිරුරකින් හෙබී ප්‍රඥ්ඥාවෙන් අග්‍රේස්වර ධර්ම සීනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ ුද්සසුනේ අගසෞතනතුරු ලැබවා. ඒවාගේම නිල්මාහනිල් මලේ පැහැය පරදන මේ බුද්ධ ශාස්නී ධර්ම පුරෝහිත වූ ඒවාගේ ඉරිදිියෙන් අග්‍රේෂවර වූ මහමොග්ගල්ලාන මහරාතන් වහන්සේ අගසෞතනතුරු ලැබී නවම්පුම් පොය දවසක. අසංකෙයක් කල්ප ඒ උත්තමෝ අග සව තනතුරට පෙරුම්පුරනෝ අනිත් මහා ශ්‍රාවකයන් වහන්සේලා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා තර අනිත් ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂය අයි පෙරුම්පුරන්න නමුත් අග්‍රහ ශ්‍රාවක තනතුරගනික කුයි තරන් පුදුම සහගත අනුභාවයක් ති තියෙනවද කියනවනම් අසංකෙක් අසංකීක බුදුරජාණන් වහන්සේ අසංකීය හතරකුත් කල්ප ලක්ෂයක් පිරුම්පුරන්නේ. ශ්‍රාවකය කල්ප ලක්ෂයයි. ශ්‍රාවකයන් අතර වැඩ්ඩිපුරම පම්පුරපු පාරමී පුරපු උත්තමයව තමයි සාරිපපුත්ත මුගල්ලන මහඋත්තමයන් වහන්සේලා. සඟගන හොබවන සංඝ්‍යයාතර පිරටුව වැඩ සිටින්නේ උත්තමෝ. ගුණ ගංගාවල් ඒ උත්තමයන් වහන්සේ එල්ලාගේ ගුණ කඳ මෙතකයි කිය කියන්න බයි ඉතින් එදා නවම්පුම් පෝයදවස භික්ෂු සංගයයක් පිරිවරාගෙන තතාගතයන් වහන්සේ අගස තනතුර පිළි නමල බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංගය අෞ්දෙසා පාතිමෝක්ෂේ වදාලා ඒ ප්‍රාතිමක්සිට කියනවා අවවාද පාතිමෝක්ෂේ කන්තී පරමන් තපෝතිතික්හා නිබ්භානම් පරමං වදන්ති බුද්ධා නැහි පබ්බජිතෝ පරූපගාති සමනෝහෝති පරං විහේට යන්තු. ඉවසීම තමයි උතුම්ම තපස තුොට සල්පාද දෙසයේ විසි හතක් බුදුරජාණන් වහන්සේ උපසම්පදදා සංඝයට දේශනා කරන්ට පෙර මේ මුහලු බුද්ධ ශහසනයම වෙනය බුදුරජාණන් වහන්සේ දේශනා කළි ගාථ තුනකින් සමහර බුද්ධ ාසන තියනව ඒ බුද්ධවාාසනය ශිල්පද දේශනා කරන්නේ අපි ගෞතුත් විපස්සී තතාගේ තරහත් සම්මා සම්බුදුරජාන් වන්සගේ ආසන සල්පද දේශනා කිරීමක් නෑ සිිල්පද දේශී විසි හතා. නමුත් මුළු බුද්ධ ශාසනීම සිල්පද ගාථ තුනකින් දේශනා කරනවා ඒ සෑම සම්මා සබුදුරජාන් වන්සේ නමක්ම දේශනා කරන ගාත වුණා. එයින් පලිවෙනි ගාතාව තමයි යොයමාව මේ ප්‍රකාශ කල දැ මතක් කලේ කන්ති පරමන් තපූතිතික්කා උතුම්ම තපස තමයි ඉවසීම ඒනම් ඉවසන් නැති කෙනකුට මේ බුද්ධසාාසන සිිල්පුරන් අමාරුයි කෝටියක් සංවර සීලය හෝ දෙසිය විසිහතක් ප්‍රාතිමෝක්ෂ සංවරය සීලයේ හෝ එම නැත්තන් දසසීලේ හෝ මේ බුද්ධසාාසනය ශිල්පුරන් අමාරු ඉවසන් නැති කෙනාට උතුම්ම තපස කරගන්න කියීවා ඉවසනයක මේ මුළු බුද්ධ ශවාසනයම සිල්පුරන්ට පෙරට වෙනවා ඉවසීම එනම් ඉවසනවා කියනේ අනුභාාව කොච්චර දෙයක්ද්ද කෙ හිතන්න එනිසා මේ පිින්වතුන්ගේ ගෙවල් වලවුනත් ඒවාගේ මේ පින්වතුන්ගේ ජීවිතය වනත් ප්‍රධාන මංගයක් කරගණඩ ඉවසීම ඒ මුළු බුද්ධ වචනයටම හදවති නමස් කාර කරන්න ධර්මී සරණයන්ට ඒ වචනේ හදවතේ රුවා ගණ්ඩ. මැනිකක් වගේ නිතර නිතර බලන්ඩ කන්ති පරමන් තපෝතිතික්කා. නිබ්බානම් පරමං වදන්ති බුද්ධ. නිවන තමයි ශේෂ්ඨ්‍රතමදයි උතුම්මදේ. ඉතුරරිස් මේ බුද්ධසාාසනයේ සිල්පුරන් නමාරුයි නිහි ගැ හිතා නැත්වං. විසිහතක් සිල්පුරන්ඩ පුලුවන්නේ කෝටියයක්ක් සංවරය සීලයේ හහික්මෙන්න්ඩ පුුවන් වෙනි නිවන සේෂ්ටයි කියලා තේරණ කෙනාට නිවනි මෙහා දේවල් සේෂ්ටයි කියලා ගියොත්තේම එයාග ඇතින් නොදැනීම සිිල් කෙඩෙනවාඒ නිසා ඉවසන නිවන ශේෂ්ඨ කරගත්ත කෙනගේ සිල් පිරෙනවා නැහි පබ්බජිතෝ පරූපගාති අනිත් අයි ඝාතනය කරන්නේ පැවිදතා සම නොහෝති පරං විහිටයන්තු අනිත් අයිට හිංසා කරන පීඩා කරන වෙහෙස වන කෙන ශ්‍රමණෙක් වෙන්නේ. සබ්බ පාපාසාකරනං කුසලස්ස උපසම්පදා සියලු පවු් නොකිරීම කුසල් ඉපදවීම සචිත්්‍ර පරියෝ දපනං සිත දමනය කරගනීම ඒතම් බුද්ධාන ශාසනක් මේ තමයි බුදුරජාණන් වහන්සේල්ලාගේ අනුශාසනාව අනෝප ගාතූ අනෝවාදූ පාතිමොක්කේ ච්ච සංවරු. අනෝපවාදූ අනෝපගාත අනිතයි ගාතන කරන්ට පා. අනිත් අයට අපවාදුපවාද කරන්නපා. ප්‍රාතිමෝක්ෂ නිවනට මුල්වෙන හික්මීමක ඉද. අධිචිත්තේච්ච ආයෝගෝ සිත දියුණු කිරීමෙහි යෙද එන්න. ඊළඟට දුරෝ ඇත වනසිෙනසුන් ඇසුරු කරන්න ඊළඟට ආහාරාදී සිහියෙන් ගනිමින් ඇත වනසිනසුන් ඇසුරු කරන්න ඊළඟට මේක තමයි බුදුරජාණන් වහන්සේලගේ අනුසාසනාව කියල ගාථ තුනකින් තියෙනෝ ඉතින් මංගේ කාරණාව කිිටීන් ඔයි මතක් කළේ අප විස්තර වසිංගෙන ගන්ට මේ පිංවතුන් මේ කැමැත් ඇති කරගන්න නමු පෝය වැදගත් කමත් එක්කයි මංගය කාරණාවසිහිපත් කළේ ඊළඟට කපිල වස්තුයි මහවනේ මහාසමයාදී දේශනා කිරීම නවම් පුම් පෝය දවසේ සහි කරන්නේ පින් උතුන අද දවස මංකල්පනා කළ විශේෂ දහන්කරුණක් සීපත් කරන්න එක සියලු දෙනාට වැදගත් වයස් තරා තිරමකින් තොරෝ වැදගත් තන තරුණ දරුවොත් මේ දේශනා වහනවා තරුණ ළමයි ඉලක් කරගෙන විස්තර කරනවා නමුත් පුංචි ළමා ලපිටියයාගේ පටන් ලෙඩඇදේ වැටෙන මහල්ලා දක්වාම තමන්ගේ ජීවිතයේ වෙනස් කර ගන්නා වූ අතිශේෂ්ට ෂිතාාගත නොහැකිි තරන් ජීවිතය වෙනස් කරන දහම් පරියායා ජීවිතය අවුල ලිහෙනවා අද මේ කියල දෙන්න දහම් පරියායිෙන්. නුවන තියෙනවා නම් සංසාරයක අවුලක් ලිහින්ඩ පුළුවන්. පිගතුනි අපි කැමැත්තෙන් ධර්ම දේශනනාහනකොට සත්පුරුසිෝ සේවනහි කරනකොට මේ ජීවිතය අනේමක හරි කුසල් දියුණු කරගන්න කියල හිතනකොට අපිට තියන තව ප්‍රශනයක් එනවේ කත් එක්කම තමයි හිතන විද්දිට කරගන්න වැෑ ඔන්න හිතනව සිල් රකි ඕන කියලා මේන් සිල් කැඩෙනෝ සිල් රැක ගන්නවාවෙේ ඊටවාස කාමේ ආද රාගේ ආදීනව සිහිකරනකොට හිතනව ම මේ කාමේ පාලනය කරන්න ඕන රාගේ පාලනය කරන්න ඕන කියල හිතෙනවා හිතුවට ඒකමේනව බුරපුුරා රාගේමේ නෝ. කාම ආසාාවමේ නෝ. බැඳීම මේ නව ස්තරාට. ඔය මේ ධර්මය හානකොට අපට ඇත්වෙන ප්‍රශ්න. ඊර් පස්සි සමේ මේක නුවනින් විමසලා මේ කරුණු තේරුම් ගත්තිෙන නැත්තාම්. අ ගොඩා පසු තැවිලි වෙන ජීවිත තියෙනවා. තැන් අපිට ළමයි කතා කරනවා. ඊල්ඟට ගැටලු තියෙනය කතා කරවන කතා කනුට තේරෙනවා දැන් ඔන්න මෙයා ධර්මයහල්ල හොඳට පන්සි රැකන්න මෙයාට ආසයි බඹසර රකිෙන්ද. නමුත් එහයා හිතන විදිට යායට බමසර රැක්ගන්න බැයි පුද්දුම කණගාටුවකින් ඉන්නවා පුද්දුම පසු තැවිල්ලකින් ඉන්නවා. ඉතින් ඒ තමම්ම තැවෙනවා ඉතින් නමු සීලී තියෙන්න්නේෙ තැවින්ඩනිවෙේනේ ට එයා හිතන විදිහ වැරදි එයා බමසර ගැන හිතන විදිහ වැරදි සමහිට එයා පන්සිල් රැකගනයාට සුගති යන්න පුළුවන් බමසරරක්ටගිල් ඒ තිෙන තැවීම ඒතින පීඩාව ඒකෙන් හිතහදාගන්න බැරිවීමත් එක්ක සමහලාවට එයාගේ මරනාසන්න මොහොතේ යාගත් හිතට සැපය සතුට නැතිවින් ඉටති. මේ අවුල ලිහා ගන්නෝ නමුත් බවස රකින්දත් ආසයි මේ අවුල ලිහාගන්නු නද ඒකට උපකාරයක් ලැබෙනවාම දේශනාවයි ඊළග ධර්ම දේශ නාන උටිතනෙන අනී තරහ ගන්න ඇතුයි ඉන්ඩ එක්තන් මේ තරහා හොන්දනය ඔන්න මන්නන් අධින් පත්සේ ගිසි වචනයක් කියන්න කෙනෙකුට කියලා මේ හැරෙනකුට තරහා යන දෙයක් එෙනවන අපිටත් වෙලා තියෙන තරහා දුරුකර ගැනීම පිණිස්ස දහන්කරුණක් කියල මේ මන්්ඩපෙන් එලියට යනකුට තරහ විශේදයක් සිද්ධ වෙනවා ඒ විලාවට පුද්දුම්ම සටනක් කරන්න ඕන හිතත් එක්ක ඉතකොට අපි තරහා දුරුකරගන්න ඕන කෙල් හිතනකොට තරහාම ඉදිරියට එවා ඇවිස්සෙන දේවල්ම කරනවා. සමාරලලාට හිතෙන්වා ම මේ ගුණධර්ම පුරදු කරන්න ගත්තට පසේ වෙනදටත් වැඩිය තරහා යන දේවල් මට සිද්ධ වෙනවා දෝ කියලා තිතෙනවස්ථා තියෙනවා. දැන් කොහොමද මේ අවුලට බෙහෙත්ත මේ අවුලට විස දුමමකාන්ද. රාගගෙන් ඇවිලි ඇවිලි ඉදිරියට තමන්ගේ මාර්ගයේ වහනයකට විසදුමමොකක්ද. ඊළඟට මෝහය. වැටන්නේ කැමැති මෙ ඉටද මෝ හොය මෙයා කැමැති ජීවිත අවබෝධයක් කරයන්න වැටහිෙන්නේ. පටිච්ච සම්පාදය පංචුපන්ස්කන්දේ ආ එතන ගන්න තේරුම්ගන්ඩ ආසයි. හරියට ධර්ම අල්ලන්න ආසයි අහුවෙනෑ. සංසාරදුක නිදහස් වෙන්ට ඕන කිය මෙයා මාර්ග පුරදු කරන්න අඩිය තියනවා. කොේ හරි කා ගැරි මි්‍ය දෂ්ටිකටහුව. දෙ මේ ලංකාව මිත්‍යාදුරෘෂ්ි අදහස් පතුරුවන පිරිසක්ඉන්නවන. ඒ මිත්‍යදුරෘෂ්ටික අදහස් වලට අහු වෙච්ච පිරිසගුත්තින්නවන. ඔයාල හිතන්නේ මේ මිත්‍යාදුෘෂ්ටික අදහස් ඊළකටඔෝය අකේතිය මඟ පල් ලබනව සතියෙන් මං පල් ලබන්න ගීල මන්දන් සවාන් වුණ අනාගාමනා කී කියයනයන්නවනේ. ඔයල හිතන්නේ මේ අය, ධර්මය අහන්ට යොමුවෙන්නේ බුද්ධසාාසනයට වින කරන අදහසින්ද බුද්ධශාසනී විනාස කරන අදහසින්ද නෑ එයාලත් මේ බුද්ධසාාසනි පිහිටක් ගන්න අදහසින් තමයි අතගහන් නිබනහාන්. මගපල් ලබන් ඕන කියලා භහන වැඩ සටහනකට යන්නේ බුද්ධහසනි විනාස කරන්න නෙවේ නමු දවෙන්නේ මොකදද එයාලා යනකොට අහුවෙන්න්නේ මිත්‍ය අදුෘ්ටිය අවසානයේ දෘෂ්ටියය බැසගන්නවා. ඉද මේව සච්චා මෝගමං්ඥන්ති මේකමයි ඇත්ත අනිත් ඒ වබොරූ කියලා අදහසකිරෙනවා. එතුළ දැන් කොහොමද මේ රාගදේශ මොහෝ දුරුකරන්න හිතනකොට රාගදේශ මොහෝම ඉස්සරහටේනවා. මේ අවුලෙන් නිදහස් වෙන්නේ කොහොමද අන්න පින්වත්න ඒ පිළිබඳව තමය අද ධර්මය දේශනා කරන්නේ තුන මේ සංසාරයේ ගමන් කරද්දී තතාග තරහත් සම්මා සබුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනය අපිට මොුණ ගැහුණ නම් බුද්ධශාසනයක බණපදයක් කරියහන්ඩ මේ සංසාරයටම ඉතාම සුළු මොහොතයි ඉතාම සුළු මොහොත ගැහුුණේ බොෝකාලයක් සංසාරයේ කෙලවරක් නැති සංසාරයේ ආරම්භයක් හොයා ගණ්ඩ බැරි සංසාරයේ ඉඳලාම අපි ආවෙේ බුද්ධ ශාසනයක නෙවෙයින්. මේ මිත්‍ය ආදෘෂ්ටික ෝකෙත් එක්ක තමයි යාවේ. ඒන රාගදේශමෝහෝ දුරු කරන්න ඕන චතුරානි සත්‍යය අවබෝධ කරන්න ඕන සංසාරයෙන් නිදහස්වවෙන්න ඕන පිම් මේකයි කුසල් මේකයි අකුසල් මේකයි පව් මේකයි කියලා අපි තැහවුණේ පුද්ධශාසනයක විතරයි. ඉතන එහා ශාසනවල මොකෝවදන්නේ දෙ ඉන්දියාවේ තියෙන ඇදෙහින් දිහා බලන්න මේ බුද්ධ ශාසනයට අමතරව මේ ලෝකේ තියෙන ඇදෙහින් ආගන් දිහා බලන්න අත පය කපාගෙන ලේ පෙරාගෙන බිලිපූජාතියාගෙන යාඥඥා කරගෙන බීගන තමාව මැව්වා කියල හිතාගෙන ඊළට පොඩි දේත් වෙච්ච ගමන් දෙවියන්ට කියලා පලි ගහලා ග්ඩ කියලා කියලා හොය වගේ කොච්චර දේවල්තියනවද බයහිතනව ආගන් දෙ එක්කට පාසේ ඉවස් තමන් අදහන ආගමේ දෙවිය මනුස්ස සරිරයට ආඩුවල් ආරුඩ වෙලා බිලිපිණෙස දෙන එල්වාගේ බෙල්ලෙන් වැක්කෙරෙන ලේ මෙහෙම ඇරම් බොනුව බිලිපිණස සතුන් කපලා ඒ ලේවලින් ඒ දෙවියන්ගේ දේවස්ථානය හෝදනවා ඔහ වගේ ආගන් තියෙන්නේ. ඔහෙ වගේ ආගන්තියෙන්නේ. ඉතින් එ නිසා සතා සරපයාන්ට වදිනවා සතා සරපයන්ට වන්දිනවා. කවරරි මැරුුණම දෙවියන් ලට ගෙනනිචා කිල්ල හිතනවා. අපි සංසාරයාාව ඔය වගේ දෘෂ්ටිත එක. එහෙම එනකොට අපි දන්න ඇැතුව පිම්පවකුසල් අකුසල් දන්න ඇැතුව ආගමේ නාමයෙන් හෝ කෙලෙස්වල නාමෙන් හෝ අපේ කටෙෙන් පිට වුුණ ගොඩාක් වචන අනිත් අයිගේ රාගේ ඇවිශ්‍යනීවා. රාගේ ඇවිශසෙන දේවල් ගොඩාක් වචන පිට වුණා. මේ සංසාහරේද්දි යුද්ධ කලකෝලාල ක රද්දි ඒ යුද්ධ කලකෝලාහාලවලට පිරි සංවිධහනය කර ගනිීදදි. ගොඩෝ දේශය ඇවිසෙන දේවල් අපි වචනයෙන් පිටෝනා. දැන් ඔයා මේ පින්වතුන් හිතඩ රජකාලේ වගේ යුද්ධවලට පිරිස එකතු කරනකුට අර්ථසාධක දෙනවාය අර දෙනවා නිවාඩු තියෙනවා මාසකෙන මෙිච්චර දවසන් නිවාඩු ඕව නෑන ගංවලට මන යනවා සෙම්පති ගිහිල පිරිස එකතු කනවා රට ගැන කියනවා ඉන්ට ජාති ගැ කියනවා ආගම ගැන කියනවා අප රට ගැන කියනවා සතුරන්ගේ තියෙන සතුරුකන් ගැන කියනවා එනිසා මොට විරුද්ධ අපි සටන් කරන්න ඕන කිය මොට විරුද්ධ අපි සටන් කරන්න ඕන කියලා රහිංසක ඉළන්ධාරයෙන්ගේ හිතේ තියෙන දේසිය අවස්සල්ල කුපිත කරවල දැන්කඩු අතට අරගෙන යුද්ධට යන විදිට සෙම්පතිවරු කතා කරනවා. ඉස්සර යුද්ධවලට පිරිස එකතු කරද්ද. තවස්තම පහුණුව දෙන්නේ ඒ පුහුණුව දීල ඒ මාස ගණන් අවුරුදු ගණන් දෙන පුහුණුවේදී මඟ නතර නොවී යුද්ධට යනතාක් ඔවුන්ගේ ඒ ආවේගේ අවුසල්ල තියාගන්න කොච්චර වච්න ප්‍රකාශකනවාද. රටක් ආක්‍රමණය කරද්දි කොච්චර වය මේ දේසිය අවසනවාද. පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ ගටිං වලදි කොච්චර දේශය අවසනවාද ගම්ගං විනාසකර ගනිත්ති කැරෙලි කෝලාහල කරද්දි කොච්චර දේශය අවුසගන්නවන්න සංසාරයේ කෙලවරග නැතුව ඔබත් මමත් ගත කරද්දී ඔබ මගනුත් ඒ වැරද්ද ගුඩාක් වුණා. රංසාරය ගුඩාක වැරද්ද වුණා. අන්නයිගේ දවේශය අවස්සපු පාපය අකුසලේ ඔබ තුලත් මා තුලත්වේනවා. මේ සංසාරය අනෝරාකරයි. ඊර පස්සේ දරාග වනත් එහෙමයි අපි සංසාරය ගමන්ක රද්දී පින්වත් මහනෙන මේ සංසාරයේ අනුන්ගේ බිරිද සමග වැරදි කාමසේවනය කරන්න යද්දී පරස්ත්‍රී සේවනෙන් පරපුරුස සේවනය ඒවා අන්නයට අහුවෙලා රජුන් ලඟට ගෙනියනෝ රජු කියනවා ස්ත්‍රිය පරපුරුෂ සේවනය කළා මේ පුරුෂයා පර ස්ත්‍රීන් සේවනය කළ මෝගේ ඉස්ස ගසා දමාව කියලා රජ්ජුරූ නියෝග කරනවා. එහෙම නියෝග කරද්ද ඇදගෙන ගෙහිල්ල ඒ පුරුෂයා හූ ඉස්ත්‍රීිය බෙල්ල කපනෝ. කපපු වෙෙල් ලේ වැගිරෙනු. බුදුරජාන් වන්සේ දේශනා කළා එක්කෙන එක ඔබ මා අපි කවුරුත් අනිතනී ගත්තොත් මේ දීර්ග වූ සංසාරයේ ඔන් ඔයවාගේ පරයිස්ත්‍රී පරපුරුස සේවනයට ගලා අහු වෙලා අහු වෙච්චිව විතරක්. අහුුවෙන් නැතුව කොච්චර මනුසන්ග ජීවිතවල මේ අනාචායතියනවාද. අහුවෙලා බෙල්ල කැපිල ගිය ලේ විතරක් එකතු කොළොත් සතර මහා සංගරී ජලිට වැඩීහිෝව කොී තරන්නන් සංසාරයේ අනුන් තුළ රාගී උපද්ද වල තියෙනවාද. ඊට පස්සේ අනුන් තුළ බයවඋපද්ද වල තියෙනවද. ඒ ස්තරීන්ට ආදරය කරපු සනිිහේවන්ත ස්වාමිවරුන්ට කොච්චර ද්‍රෝහහිකංකල්ල තියෙනද. ඒ පුරුසයන්ට ආදරය කරපු ස්තරීට කොච්චර ද්‍රහහිකංකල තිෙනවද. ඔවු ප්‍රියමනාපව වෙලි බිරිඳ සමඟ ස්වාමියයා සම ගනාචාරය ඉදිලා ඒ ආදරය කරන ස්වාමයා බිරිඳ තුළ කොච්චර දේශය අවස්සල තියෙනවාද ඔය සංසාරය විච්ච වැරදී නෑ කියලා කියන්න බැයි මේ සංසාරය ඉච්චර අනෝරාකරයි කෙලවරක් නෑ විච්චර දීර්ගයි වැරදුනතැන් තමයි කෝටයක් තියන්නේ ඊලකට අපි අනිත් අයියට අපි ආගම් ප්‍රචාරය කරනවා කියලා කොච්චර දෘෂ්ටිදී ලති දදහස් මේ මෙහමයි මේ මෙහෙමයි කියලා දැන් අපි උදහරණයක් ගමු මටට ඒලවල් පන්ති අවුරුදු දහත දහටක වගේ ළමයෙක් මහිත මං වැඩසටහනක් ගේ වෙලාවක හරි චිට්ට එකක්කවෙල තිබ්බා. එක තියෙනව සාවාමියනි තරුණ ළමයෙක් බඹසර රකිනෙ හොඳදයිද කියලා උගන්නපු ජීවවිද්‍යාවකරපු සර්ට දැම් මේ ළමේ අහලතින පන්ති. ඊට පාල්සේස අනිතැරි දීලතින් හැඟීම් පාලනය කරගන්න එක මානසිකව බලපානෝ. ඊලඟට මේ සරීරයේ නිපදවෙන දාතුශක්තිය පිට නොකිරීම සරීරයට බලපානෝ. ඒ නිසා මේ හැඟීම් පාලනය කරගන්නේ එක රාග පාලනය කරගන්නේ එක ඊලග මේ ධාතුශක්තිය පාලනය කරගන්නේ එක එම අනාගතේ ගොඩාක් ලෙඩදුක් හැඳට බලපානෝ. එනිසාක් කිසිම ලමින් පාලනය කරන්න එපා. එතුට අවුරුදු දස් හතේ දහටේ ළමයිට දහස් ගානකින් තිවසන් කලාස් එකේ ගුරුවරය අ දෙෙනවාදේ. තුට එදාඉඳලේ ළමයි රාග පාලනය කරනවා කෙලෙකක් කරනවාද ඒ කරන්නේ. බ්‍රක්්මචාරිව පිරිසු ජීවිතයක් ගත කරනවා දේක කරන්නේ. ඉතුට තමන්ගේ හිතේ රාග ඇවිශසෙන දේවල් වලට යොමුහෙනවා ඒ ඔක්කෝගෙම පාප කරමය කරගණ්ඩෙන්වාට දෘෂ්ටිය දීප කෙනාට අර දෘ්ටියය දීප කෙනට එපාපිට කරගහණන්ඩෙන. මේවිදියට සංසාරය අපි තාපසයෝ වෙලා මිත්‍යයා දෘෂ්ටික අදහස් දීහිල ශිෂ පරිස සහදලා සමාජිට දෘෂ්ටි දීලා බෝහ පවුරහස් කරගන තියෙනවාමි සත්වයා දෙැ ගොඩාකයි අද අන්තර් ජාලි සමඟින් න දෙ ඉන්ටනෙන්ට එක ෆස්බුක් වල youtube වල වෙසයි වල තවත් වෙන සමාජි මාධ්‍යජාලා තියෙනවන ඒවාගේ ගොඩා තියන්නේ රාග අඩුකරන දේවල්ද දේසිය අඩු කරන දේවල්ද මොහයි අඩු කරන දේවල්ද ද එහවන ඇත්ත රාග ඇවිස්සෙන දේශයේ ඇවිස්සෙන මෝහේ ඇවිසෙන දේවල්ද වැඩිපුරතියන. උපවාද නින්දා අපහස අවලාද ඇදකුද කේලං පච්ච ඔවත් වැඩිපුරතියණ. මුළු සයිබර අවකාසේම, මුළු අන්තර්ජාලයම තියෙන්නේ රාගදේශු මොහෝ. ඒ අතරින් බුදු කෙනෙක්ගේ ධරුම මෙයා. ඊළඟට මේ බුදුරජාන් වහන්සගේ දහම් පණවිඩයක් හරියටම කියන කෙනෙක් ිටියොත් ඒ අස්සේ අන්න එයා විතරයි රාගදේශු මොහො නිියන කෙනෙක් විදිටන්නේ බුදු බණපද කියන කෙනෙක් විතරයි. ඒවාගේඇයි අතලොස්සයි. අතලොස්සයි ඒවාගේ ඇයගෙන් බණක් ඇහුවත් ඉතාමත් අතලොස්සයි පුංචි පිරිසක් බනාහන්නේ එහනම් මේ සයිබර් අවකාසය හරහා රාගදේශමොහෝ දෙනායට කොහොම කර්ම දැස්වෙනවාද. යම් දවසක තමන් රාගී දුරු කරන්ට හැදුවොත් යම් දවසක තමන් දේශයේ දුරු කරට හැදුවොත් යම් දවසක තමන් මෝහේ දුරුරට හැදුවොත්ේම තමන් සංසාරයේ අනිත් ඇයට රාගී දීපු දේශ දීපු මෝහෙ දීපු කර්මී ඉස්සරහටනවා කරමි ඉසරහට ඊට පසේ අවුල්ලවනව කරමි විසිංහයාව ඒකයි පින්වතුනේ පින්වත් දරුවන අපි හිතන තරන්වේගිට රාගදේසුමන් අපෙන් ශේවෙලා යන්න ඇත්ති. අපි සංසාරයට දීපුදේ අපිට ආවා අනිත් අයට දීපුදේ අපිට ආවා මේ කටෙන් මොදා හැරපු දේ අපිට ආවා අපිට අපිම මොන ගැහුණා අපිම අපිට මො ගැුුණ දැන් කොමද මේ අවුලෙන් නිදහස් වෙන්නේ මේ අවුලින් නිදහස් වන්ඩ සියල්ල දන්නා වූ සියල්ල දක්න වූ තතාග තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතා මනරන් දහම්පරයය කදාලා. මේ ක්‍රමට එයා කොච්චර පව් කල්ල තිබත් ලිහෙනවාය කොච්චර අකුසල් කල්ලා තිබ්බත් ලිහෙනවා ගැටගැහෙන්නේ අන්නේ දහම්පරියාය තම ඇද දේශනා කරන්න. නම් මෙච්චර වරණනාකර කරයේ දහම්පරියායට එන්ටයි හදන්නේ තවම කිවෙන. ඉති මේ දහම් පරියායේ සමස්තය ගත්තුත් කට වචනය වචන විස්තර කරන්න සමස්තේ ගත්තුත් මෙන මෙහෙමයි තියෙන්නේ. ඒ තමයි තමන් රාගේ දුරුකරන්නට යද්දි තමට අරහාට එනවනම් රාගේම. තමන්ට හිතේ තියෙන සංසිඳම ගණ්ඩ බෑ රාගික දේවල්ම එනවා ඒකට ඒ එපමනකින් දැන ග්ඩ ඕන මම සංසාර අන්නාට රාගේ දුන්න කෙනේ අන්නයගේ රාගේ අවස්වපු කෙනෙ එහිනම් මේ ක්‍රමේ වලක්වා ගන්නමකද්ද කරන්න ඕනේ විරාගී දේවල් අන්නායට දෙන්න ඕන අනිත් අයට විරාගේ ඇතිවෙන දේවල් දෙන්න ඕන විරාගේ ඇතිවෙන දේවල් කියන්න ඕන විරාගේ ඇතිවෙන සාකච්ඡා කරන්න ඕන විරාගේ ඇතිවෙන මන්ත්‍රණය කරන්න ඕන විරාගේ ඇති වන දර්සනය දෙන්න ඕන විරාගේ ඇතිවන දහමන්නයට දෙන්න ඕනු එතුවට තමන් රාගෙන් කරපු කර්ම රාගෙන් ගැටගහිච්ච එක ලිහිෙන්ඩ ගන්න අනි පැත්තට වචනයෙන් කරපු කර්ම වච්චනයෙන්ම ප්‍රහණය කරන්නවා පැහැදෙල්ලෙදමන් කියන එක දේශයෙන්ෙන්වා නම් දවේශේම තමාට අරට තමාගේ දුරුල්ල තා විදියටට වැඩිපුරුව පේන්නේ දවේශේනම් ඒ ද්වේශයට ප්‍රතිවිරුද්ධදී සමාජයට දෙන්නවන. ඒ තමයි අවිහිංසාව මෛත්‍රිය, කරුණාව දයාව අනිත්තයට දෙන්නඕන දෙනකුට තමන් සංසාරය අකාරුණික වෙලා කෝපසාගත වෙලා තමන් පාපිය වූ අකුසල් ධර්මයන් කලා නම් ඒ ඔක්කොම ගෙවෙන්ඩ ගන්නවා ලිහෙන්ඩ ගන්නවා. මේ මාගේ අදහසක් එල හිතන්නේ පමන්දැන් සූත්‍ර දේශන ඊළඟට දේශනා කරනවා. ඔබට සම්පූර්ණ අදහස දෙන්න ඔන්න නිසා මෙච්චර විස්තර කරන්නේ පින්වත්න කංහිුම අසඩ මේ සොඳුරු දහම් පරියා ඔබගේ ප්‍රශ්නය විස දෙන ක්‍රමයක්. ඊළඟට දමන්ට එක දෘෂ්ටි අදහස මතවා දෙනවන මිත්‍යා ෘෂ්ි අදහස වල්ට හිත වැඩිපුර යනවවා ඔබ කළයුතුදේ තමයි ඔබ වැඩිපුරම අන්නයට දෙන්න ඕන සත්තිය සත්‍යයමකද්ද චතුරාර්ය සත්‍යය කතා කරන්න ඕ. චතුරාය සත්‍යයේ මන්තරනය කරන්නව බුද්ධ වචනට අනු තමන්ට තේරයෙන් නැතිවෙන පුළුවන් බුදුරජාණන්සේ මෙසේ වදාලා. ඊළඟට ඒ සාගච්ඡා කරන්න ඕන ඒ ධර්මය පතුරුවන්න ඕන ඒ ධර්මයට සවන් දෙන්න ඕන ඉතකට තමන්ගේ මෝඩකං මෝහය හිතෙන් දෘෂ්ටිගතවීම ලිහෙන්ඩ ගන්නවා. මේ විදිහට තමන්ගේ අඩුපාඩුව දිහා බලලා තමන්ගේ අදුප අඩුපාඩුවට ප්‍රතිවිරුද්ධදී දෙන්න සමාජයට. කවදාහරි ලිහෙනවා මයි මේ ප්‍රශ්නේ. ඔබ ඔය ප්‍රශ්නය නිදහස් වෙනවා මයි. නිදහස් වෙනවා මයි. මේ බුද්ධ සාසනි ඉන්දි්‍රිය සංවරින් අග්‍ර එක කිසිිම තැනක ඉදිද්‍රී අසංවර කරග නැති ඉන්ද්‍රිය සංවරෙන් අගගර නන්ද මහරහතන් වහන්සේ ඔබ දන්වාද නන්ද මහරාත්තන් වහන්සගේ මුල් කතාව නන්දයන් වහන්සේ රජ මාර්ගාාවෙන් දද්දිී නන්ද කුමරු ජනපද කල්ලානෙ කල්ලයානට වා වැටි ලැහිතී එදා බුදුරජාණ වහන්සේ පාත්තරය අතට දෙනකොට අතට දීලා භාග්‍යතුන් වන්සේ පිපසෙන් නන්ද කුමාර යනකොට ජනපද කල්ලයානි කේ කඩාගෙන තෙතකොන්්ඩි ජනල්ලි කව්ලේ ඉඳලක වාආරී පුත්‍රේ වහයන්න කියලා. ඒකම බුදුරජාණන්සේ නන්ද කියල කතාගර නවා ඒකට වැඩි ඇහෙන්නේ ජනපදකාරයනග හට. බුදුගෙනෙ කිස්සරහැන් වඩිනවා මේ පිටිපස්සෙන් ස්තරයක්ක් ගැන හිතහිතා යන. බදුරජාණ වන්සේ කුටියට අල්ලපකුටියයට හැපැත්තේ ගඳකුටියේ වැලේනවා මේ නන්ද කුමරු නන්ද ස්වාමෙන් වහන්සේ මේ ජනපද කල්්‍යයානි ගැන හිතා හිතයින්න. ආරාමේ සියලු සංගයා සතර සතිපට්ටානි වඩනවා නන්ද නන්ද තෙරුණ වහසේ ඉස්තරයක් ගැන හිතීතයින්නවා. දංවලදන ට සියලු දෙනා පරිකුල සඥා වඩනවා නන්ද කුමාරයා නන්ද තෙරු වනාහන්සේ ජනපද කල්ල්‍යයානි ගැන හිතරන. එච්චර ඉස්තරයක් කිරියා සංවර වුණ. ඒ වස්ස බුදුරජාණන් වහන්සේගේෙන් පොරොහම් දුවක් ගත්තා දිවියංගනාව පන්සයක් ගඩ ඒ ගැට ගැහිල්ල ලිහුවාන ඉන්ද්‍රිය හංවරින් අවසානයේ බුද්ධ සාහසන ඉද්‍රිය සංවරින් අග්‍ර කෙනා බවට පත් වනා අනි පැතට කැරකුවා අනි පැතට කැරකුවා ඇගේ නෝල් පොටක් නැතු එන පිස්සිට මොන විනි අත්ද ඇගේ රෙදි පොටක් නෑ කොන්්ඩ කඩාදාගෙන හිතුව කිය යන කෙල්ලෙකුට මොන විනයක්ද පටාචාර. ඇයට දහම්දේශව භාග්‍යත වහන්සේ මේ දහම් පරියායෙන් ඇගේ ජීතය ආපසට කැරක්කවා විනේදර භික්‍ෂූුණ අතර අග්‍රයි. රූපට ගරහනවා බුදුරජාණන් වහන්සේ නිසා පැත්ත පලාතවත යන්නෑ කියලා රූපෙට මුොලා වෙලා හිටියක් හේවා. කුණුයන සරීරයට එච්චර ආසාවෙන් හිටපු කේවා බුදු කෙනෙක්ගෙන් ධර්මය ලා ජීවිතය අනිප ඇත්තර කැරකවා. ප්‍රඥ්ඥාවන්ත භික්‍ෂුුණීින් අතර අග්‍රයි. ප්‍රඥ්ඥාවන්ත භික්ෂුණින් අතර අග්‍රයි. මේ විදිහයට ඒ පුදුම විදිහට ඊළඟට දහසක් දෙනාගේ බෙලි කපල ඇංගිලි ක අපපපු අංගොලෙ මා උපනෝ පන් දරුවාට ජීවේ දෙනා ආසිරවාතාත්මක මහ මුනිවරය බවට පත්ව වන ජීවිතය ආපසර කැරකවා කැරකපු ක්‍රමේ තමයි මේ සල්ලේක පරියාය මොකදමාකිවූ වචනේ සල්ලේක පරියාය සල්ලේක පරියාය කියල කියන්නේ හිත කෙලෙස් වලින් අයින් කරන වැඩපිළිවල නිකෙලෙස් කරවන දහම් පරියාය මා අදෝබට දේශනා කරන්නේ භාග්‍යතුන් වන්සේගේ බණපදහැ පින්වත්න බුදුරජාණන් වහන්සේග චුන්ද තෙරුන් වහන්සේ අහනවා ඒකාලේ භාග්‍යතුන් වහන්සේ අනේ පිට සිටතුමාගේ වෙහෙරේ දෙවරන් වෙහෙර සැවැත්නුවර වැඩ සිටි මජ්‍යමනිකායි සල්ලික සූතරේ. ස්වාමීණ ආත්මය ගැන ලෝකී ගැන වාදීවාද ඇතිකරගෙන මිනිස්සු දෘෂ්ටි වල පටල වෙනවා බහග්ගිතුන්ාහන්සම භික්ෂුවක් නුවනිින් මෙමසන්ට ගත්තට පසේ ඉසෙල්ලාම නැතිවන්නේ ඔය දෘෂ්ටිනේද ආත්මය ගැන තියෙන මවමගේ කියලා ඊළඟට ලෝක ගෙන තින දෘෂ්ි නැතිෙනවනේද චුන්ද භික්‍ෂුවක් නුවනින් විවසන්ට ගන්නවා මේ දෘෂ්ටි හටගන්න වූ තැන දෘෂ්ටි හටගන්නවන යමක් මුල් කරගෙන ඒදේ මනොවයි මගේ නොවයි මගේ ආත්මේ නොවයි කියලලා නොුවනින් විමසනකොට ඔයි සියලු දුෘෂ්ි නැතිල්ලේනවා. චුන්ද හරි ලස්සන්නට බුදුරජාන්සේ දේශනා කරනවා චුන්ද ඔන්න භික්‍ෂුවකි න්නවා. මේ භික්ෂුව කාමයෙෙන් මෙන්වෙලා විවේකෙන් යුක්තව විතක් විචාර ප්‍රීතිසුක සහිත පලවිනි දිහානයට පැමිණවාසේ කරනවා. කෙනෙක් පලවිනි දිහානයට සම්වැදුනා කියලා. යාන්ට හිතෙන්ට පුළුවන් දැන්නම් මං යාන්තන් සදා සැනසිල්ලට පත් වුණ මම දැන් කෙල්ලිස් අඩු කෙනෙක් මං කෙලිස් නැති කෙනෙක් කියල හිතෙන්ට පුළුවන් වැර දීතුුන්ද පලවිනි දිහානයේ කියන්නේ මේ ජීවිතයේම සැපෙන් ඉන්න ක්‍රමයක්මසක්කා නිකිලිස් බවනිනිේ. නිසා පලවිනි දිහානය කෙනෙකුට තියෙන්ට පුළුවන් කෙලිස් ගඟක් කර්ම ගොඩක් තවමයක් කෙලිස් ගැටී ලිහිල නෑ. කෙනෙක් දෙවිනි දිහානනි උපද් වගෙන නවා. එයාටත් තිතෙනවා ම දැන් කෙලෙස් ගැටි ඉිහලතියෙන්නේ නිකෙලෙස් වෙලා ඉන්නේ. එහෙම තුන්ද එහෙම නිකෙලෙස් වෙන්න. ඒත් දෙවිනි දිහානට ගැන්නේ මේ ජීවිතය හැපෙන් ඉහන්නවා කිය. නිදිහාන උපදුවගෙන කෙනෙක් හිතනවා ම දැන්ක් කෙලස් ැටේ ලිහිලා මම දැන් නිවනට ලං වෙලා ඉන්න කෙනෙ. ඒක වැරදී. ඒකට ගැන මේ ජීවිතය සැපෙන් ඉන්නවා කියලමි සක්ක කෙලෙස් නති කරලයි නොකල් නෙවී. හතරවෙනි දිහානටත් කියන්නේ මේ ජීවිතය සැපෙන් ඉවා. ඔන්න ඒ දිහාන හතරත් කෙනෙක් කික්මෝල ආකාසය අනන්තයි කියල ආකාසානංචායතන අරූප දිහානයේ පැමිණ වාසය කරන එයාට එතනො දෙනම් මන්නේ දහස් නිවන්නට ලඟයි. තව ටික දුහකින් අන්න්‍ය වන්දකිනවා. අරූප සමාධය කියල කියන මේ ජීවිති සාංතවින්නකට. විඤ්ඥාණංචායතන ආකින්චංඥායතන නවස්ඥා නාසංඥායතන මේ අරූප දිහාන ඔක්කෝවෝම මේ ජීවිතය සාන්තව ඉන්දතිී නොමි සක්කා කෙලෙස් ගෙටි ලිහිල් නෙවෙයි. ඒ දිහාන ලබනායටත් ගැටගැහිචි කෙලෙස්්ටික තියෙනවා. ඔබ හිතන්න කුමක් ද සංසාරී අපි බඹලෝ ඉපදිල නැද්ද අනී පිංවත්න නොබලාද මාද බොහෝ කාලයක් බඹලෝ හිට ඉඳලා තියෙනවා. බඹලෝ අපි නිකං යයිද දිහාන අර ලතියෙන මමත් මේ දරමි යාහන ඔබ සියලු දෙනා සංසාරයේ තාපසුව වෙලා ඉඳල තියෙන. ඉරිසිවරු වෙලා ඉඳල තියෙනවා. දිහාන ලාබින් වෙලා ඉඳලතියෙනවා. ඔබ දන්නවා අද අවුරුදු දහස් ගනන් දිහානසුවෙන් ඉඳ තියෙන ඔබත් මමත් සංසාරී. ඒ සමාධියයට ඒ භාවනාවට ඒ ඉරිදිි ප්‍රාතිහාරය දක්වමින් අප ඉඳද තියෙන. ඊට පස ඒ ඒ සංස්කාරීත්තෙක් කයිවිඳල මරණින්මත් බ්‍රහමලෝකීපදුන ඔබත් මමන් බ්‍රහ්ම ලෝකෙ කල්ප ගනන් ඉඳල තියෙනවා කිසිම කාම සංඥාවක් නැතු ඉඳල තියෙනු හැබැයි ඒ සංස්කාරීවර විච්ච ගමන් ආයෙත් අපි පැල්කීතියට වැටුණ ආයෙත් ඉස්තරයක් පිරිපස්ස ගිය ආයෙත් ළමා ලපටි හැදවා ආයෙත් සංසාරගත කරගත්ත කර්මවලින් තිරිසන් ලෝකට වැටුණා. ආයෙත් පාන්සු පිසාච ප්‍රේත ජීවිතවලට අපි වැටුණා. ආයෙත් නිරී වැටුණා. අවුරුදු කෝටි ප්‍රකෝටි ගහනක් ගින්දරීම් පිච්චි පිච්චි විලාපේතෙක්ක නිදි මාතරයක් නැතුව ගින්නේ දැවන තැවන බව ඔබටත් අමතක වෙලා මටත් අමතක වෙලා. මේ සංසාරයෙ කෙලිස් ගැටියට ඇහ වෙලා අරූප සමාධ හිටන් වදඩ ලතිව සංසාරී. භාග්‍යතුන් වහන්සේ මේ නිකරෙස් බව නොවෙේ කියලා යමක් වදා ලද එක කොයි තරන් සත්‍යයද. ඔන්න ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සල්ල ඒක පරියාය කොහොම දෙනම් පවත් මහ පින්වච්චුන්ද මේ කෙලිස් ගැටේ ලිහා ගන්නේ කොහොමල්ද ඒවිලා බුදුරජාන්ස වදාලා පින්වත් චුන්ද මේ කෙලෙස් ගැටිය හැදිල තියෙනවා අපි සංසාරය හිංසාකරපු නිසා අපි සංසාර අනිත් අයට හිංසා කල් තියෙන. ඒනිසා තමයි මේ සංසාර යන්න කෙලිසිෝටික ගැට ගැහුණය පීජීවිත. ඒ වනට අපි දැන් සංසාරය යන්ඩ කැමිතිය එනවි ඒසා මේ ගැට ගැටී ලිහින්න ඕන හිතට දැ මේ ගැටේ ලිහින් දයනකොට අපිට බාහිර හැම දැනම පේන්නේ හිංසාවෙන් මෙෙන් වුණා නිවෙනි හිස්සා කරන අය. එනිසා ඒ අය ගැටගැහි ගැහියන්න පුළුවන් මම ගැටගැහිෙන් නැයි. ඒනිසා අනිත් අය හිංසාවේදෙන්ට පුළුවන් මම නං හිංසාවේදෙන් නෑ කියලා නිකෙලෙස් ප්‍රතිපදාවට එන්න ඕනු. නමුත් සංසාරයේ මේ සමාජයේ සත්තුවය කොහොමද බලන්නේ අනිත් අයත් කරන වනන් අපි කළුම් කනාව මොකද. ඒ අ අපේ හිත රිද්ධනවනං ඇයි අපි හිතරිද්දොත්තු වැරතිද. මිච්ච රවුරුදු ගානම් මාව පෙළපෙලා මට පීඩාව දිදිී හිටියා මං වචනයක් කියප එක වැරදිද ඔන්න ඔවිදිර තමයි මිනිසු කතා කරන්න. සියල්ල දන්නවූ සියල්ල දක්න වූ බුදුරජාණන් වහන්ේ වදාලා චුන්ද අන්නය හිංසාවෙහි දෙන්න පුළුවන් ඒ වනට මමනං හිංසාවිෙන් වැලකන්නවා කියලා කෙලෙස් ලිහෙන පැත්තට එන්නකෝ.ඒගැන්නේ අනිත් අය පව්කරපු පලියට තමන් කරන්න එපා. ගෙදර අම්මත් වැරද කරන්න පුුවන් තාත් වැරද කරන්න පුළුවන් සහෝදරයොත් වැරද කරන්න පුළුවන් ඔක්කෝ වැරද කන්න පුළොන්නොත් තම බේරල ෙන්න්න තනයි. ඒම හිටියොටත් නං ඔබගේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ඊට පස්සෙ දේනවා අනිත් අය සත්ව ගාතනී ඉදිෙන්ට පුළුවන් මම නං එහෙම කරන්න කියලා නිකෙලිස් පැත්තට එන්නක. ඒ කියන්නේ මේ සංසාරය අපි ගැටගැහවුණේ සත්තු මර මරා ඉඳලා. ඒ නිසා ඒ මිනිස්සු පුරුද්ධට අනුසෝතගාමී ආපු සැඩ පහරට ගගේ පහලට යන මිනිස්සු නිසසාරය යනයින මෙ ඉන්නේ ඒ නිසා එයාලා ගන්ගේ සැඩ පහරි පල් හැට යනයි විදිට මෙතෙක් කරපු විදිහටත්ව ඝාතන කරන්න පුළුවන් මේ මිනිසු අපිට බණට ආරාථනා කරන්න ඇවිල්ල කතාකරීදදිින් චප්ප ගල මදුරු තනවානනි මේ බණ භාරගන්නවද නැද්ද කෙල් හිතෙනවා මේ කතාකරීදදිංච අදුරුවට ගහනු ඉච්චරපොරුද්ද ප්‍රාණගහතය. ඊළක් ොල්ලු අතගා ඉද ේනිිත්තෙකුකුණේ කම්විච්චකමන් තලනෝ. පුංචි සත්තු නැති කරනවා කැරපොත්තු මඳරුව මරනෝ ඒවට මැසින් ගේනෝ. කඩවල්ොලත් ඕන තරන් ඒවතියනු අනිත් අ ඒව කරපුවා වී මම කරන්නේ. අන්න ඒ කෙනා නම් බේරෙනෝ එයා තමයි ගැතිේ ලිහෙන පැත්තටෙන්නේ. ඉතකොට තමන්ගේ යාලුව ඕන්න තරන් වැරදි කරද්දි. නෑදෑෙන් ඕන තරම් වැරදි කරද්දිී. ඇහැට පේන්ඩ ඔක්කොම වැරදි කරද්දිී තමන් තනයෙන්ගෙන්න්න ඕන මේකට කොච්චර පෞරුසියක් ඕෝනිද. කොච්චර හැකියාව කෝනිද, කොල්ලෙකුට කොච්චර හොඳ පිරිමිකමක් ඕනෙද. වැඩියකුට වැඩිහිටෙනකුරනන් කොච්චර පවරසයක් ක ෝනිෙද. කොච්චර වැදගක්කමක් ඕෝනිද අනිත්තා එහෙම කරද්දි මහෙම කරන්නෑ කැෙහිතන්න. ඊට පස්සේ අනිත් අය හොරකං කරන්න පුළුවන් මම හොරකං කරන්නේ ඒ අය කලාට මම කරන්නේ කියලා කෙලෙස් නසන පැත්තට එන්න ඕනු. නතන් අපිටි අනිත් අයත් කරනවානි. එහෙම හිතවටනම් මේ ගැටේ ලිහෙන් හැ මේ ප්‍රශ්නය විසඳන්නේ. අනිත් අය කලාට මම කරන්නේ කෙළෙහිතන්නවා. ඊලාට අනිත් අය අබ්‍රහ්ම චාරීව ඉන්න පුළුවන් සරක් රකිඉන්නේ. ෆෝන එක ඉල්ලිල ඉන්නවා ජරාව බලනවා ඇබබැහි වෙලා ඉන්නවා කුණුහරභ කතා කරනවා කාම ලෝකයේමී නොක්කොම යාලුව සමස්තයක් ගත්තූතින්න. මෙයා කල්පනා කරවා මේ අය හැද. ඒ අ එහෙම කලාට මම කරන්න එතු ඉන්නවා කියලා තමක් හිතන්නවා. පම්පූර ගහණ්ඩ නෙවී. අඩ වෙර ගහන්ඩ නෙවී තමන් ආධ්‍යාත්මිකව පෞරසයකටයෙනවා මම එහෙම කරන්න නෑ අනිත් අයි කලාට. අනිත් අයි කලාට මම කරන්නේ. අනිත් අයි බොරු කියන්න පුළුවන්. ඇකාට ඇරියෝොත් පචන අනිත් අයි බොරු කියන්න බොළුවන්. මම බොරු කියන්නේ. ඉස්සෙල්ලා ඒ අදහසටෙන් ඕන අනිතයග එක පැත්තක කරෙන්න්නුන මම කරන්න කිය. අනිත් අයි කේලං කියන්න පුළුවන් කොටවන්ඩ බිඳවන්ඩ රිද්දන්්ඩ කේලං කියන්න පුළුවන් මම කියන්නේ. කියලා එයා තමයි නිකෙලෙස් පැත්තට මේ කෙලෙස් ගැටේ ලිහෙන පැත්තට එන්නේ. ඊට පස්සේ දැම් බලන්න මේක සමාධයකින් කරන එකක් නෙවී. මේක දිහානයකින් කරන එකක් නෙවී ඉඳගෙන භාවනාවෙන් කරනයකුත්නෙව. ප්‍රායෝග වුව තමන් ජීවත්වෙන සමාජෙ මුොහුණ දෙන ලෝකේතෙක්ක හිතෙන් ගල්පනා කර කරමයා අහිමි වියන්නේ. මේකට සිවරක්මදාගන්න ඕන්නේෑ. කාටහරි බුදුරජාණන්සගේ බුදුබණන පද ඇහනවාදම්. එයාන්ට තමන්ගේ ජීවිතයේ අනිපැත රහරවගන්න ඕලිනං එයා කළ යුතු වැඩ පිළිවෙල. ඊට පස්සේ අනිත් අයේ හිතරි දෙන නපුර වචන කියන්න පුළුවන් හින්් පන්ස් කරනේවා? හි රිදනඒවා නරක වචන සැර පරුස වචන හිතට උලකින් අයිනවා වගේ වචන අනිතය කතා කරන මමන කතා කරන්නේ. සමාජයේ කියනවනේ ඕකට එකක් කිය වන හරියට හරි ඔයේ කටදාගෙන එනකොට වහපන් ගට කියල එකක් කිවන හරි කියලා අනිතය කියනවා ඇත්තටම කෑකො සංගහනයන කෙනෙුට එක පාරම ැරට එක වචන කතා කරපු ගමන් එහෙම එතරම බරෙක් වෙනවා අනිත් එහෙම කලාන්ට මම එහෙම කරන්න නෑ කියලා අර ගග යටි පැත්තට ගාගෙන යන මිනිස්ු අතර මෙයා අනි පැතර හැරෙනවා පටිසූත ගාමී ගගේ උඩ පැත්තර මෙයා පීනම් ලේහෙ නෑ පල්ල හැට පිනන්ටද ලේසි ගගේ ගහගෙන යන අතර උඩට යනයකද පල් හට තත් හොල්ලන්න්න නවේ නිඟක් ඇග සහැල කුර ගත්තම යන පල්ල හැත හ මෝ උඩු පැත්තර පිනන්න ගියාව එනිසා මේ වැඩපිල්ලොට ඉන්න කොච්චරමාරද අන්නයි හිස්වචචන කතා කර කර ඉඩ පුළුවන් මම එහෙම කරන්න ද යාලුව ගත්තොත්තේම වරෙන් පලයන් අරකයි මේකයි කියලා මේ දන්න අද බං කියල පටන්ගන්නවා කට්ටිය ඉරව තිිකක් වෙලායට කුණු හරක කොහැරි ස්ත්‍රියයක්ක්ගේ පුරුසේග කතා එනත දේශපාලන කතා නාට්ටි චිත්‍ර පටිගෙන කතා එක එකනගේ පෙන් හබ ගැෙන කතා ඕමිනි කොල්ලෝ කට්ටියක එකුතු නම තිය කෙල්ලු කට්ටි අතර තෝවම ආ්චිල සීල් අතලත් වා අර පවුල මෙමයිර දීග මෙහෙමයි අරය ගෙවත් පෝසක්කම් මෙහෙමයි අරුන්ගේ ඕපදුපයි මෙහෙමයි වලපය ගුඩ පය තිෙන මිනිසු තෝව කතා ඔය සමාජී තම මනිස්සු ජීවත් වෙෙන්නේ. ඒ අයට තම මේ බණයහින්නේ ගැලවෙන්ඩ පෑ ගැලවෙන්ටනම් එයා හිතන්න ඕන අනීත් අයෙම කිව්වට මම කියන්නේ. අන්න පවුරුසේ අන්න පිරිමිකවක් අන්න ස්ත්‍රියකගේ අභිමානය යායකින්යි ව නිකිල්ලෙස් පැත්තටේනවා. සාත්පුරුසියන්ට අදුුරයේ දල්ුවන ලද පහනක් වගේ මේ අන්නඉගින් විං විච්ච චරිතපයන. ටස අනනිත් අයි දැඩි ලෝබේගන්ට පුළුවන් අනිත් අඇගේ දේවල්ෝට ලෝභ කර කර ලස්සනවත්තාක් දැක්කම කටාසයි ලස්සන ගෙදරත් දැක්කම්ම ත අනුන්ගේ අන ෝක අපිට තිිබ්බණන් කෙ හිතෙන ලස්සන නොෝන කෙනෙත් ැක්ක වෙනමහිතනවා පිරිමි කෙනෙක්ත් දැක්කම් වම හිතනවා වාහනයක් දැක්කම් වෙනමහිතනවා අනුන්ගේ දේවල් තමන්ට ලැබේවාකෝ. ලෝබය දැඩි ලෝබය අභිද්්‍යාව අනිත් මිනිසු එහම හිතපුාවේ මමනං එහෙම කරන්නේ. ඊළඟට අනි අයි තරහයින් ඉන්න පුළුවන්. මමනං එහෙම කරන්නේ. අනිත් අය ඉන්න පුළුවන් මිත්‍ය ආදුෘෂ්ටිකව පිම්පව් විශවාාස කරන්න ඇැතු බුදුවරු විශාස කරන්න නැතුව ඉන්න පුළුවන්. මමනං එහෙම කරන්නේ කියල හිතන්ටව. ඊළඟට මෙලොව පරලුවක් විශාස කරන්න ඇතු අපේ කොහිෙද තියනි දිවවිල් ලෝක කොහිද තියන්නේ. දෙැ මුලු ඉන්දියාවම සුගතිය දුගතිය පිළිගන්නෑන ඉන්දියාවට බණ කියන්න නම් වෙනම ප්‍රාතිහාරියක් එකේ නොවන දෙ පිංවල් ලොකුසාමීන් වහන්ේ දහංගට පිළි වෙල පටන්ගන තින මේ බුද්ධ රශ්මි කියලා බුද්ධ රශ්මි කියලා හින්දියෙන් වෙනම ෆස්බුක් චැනල් එකක් තියෙනවා YouTube චනල් එකක් තියවා දය මනිසුන්ට දහර ධර්මි දේශනා කරන බුද්ධ රච්මෙන් දැන් ඒ ධර්ම දේශනා කරද යනකුට හරිියයට එන ප්‍රශ්නයක් තමයි දිවියල් ලෝකෙ කොහහිද තියෙන්නේ අපාහ කොහෙද තියෙන්නේ ඔ හින්දු මතද මොකාහා හරි එකක්කේ ඉතකුට අපාය දිවියලෝකෙ විශ්වාස කරන්න නැතුව පින්පව විශ්වාස කරන්න නැතුව සක්‍රයා කියන්නේ බොරුනේද බ්‍රහ්මයා කියන්නේ බොරුනේද හිදුද ඉතුර දෙවීක්වත් විශවාස කරන්නේ අ එයාල අතියාගෙන ඉන්න ටික විතරයි හින්දුුවය කොහොමට අතහන් නෑන ඉන්දියාවේ කවුහරි වචන මතරෙන් හරි බෞද්ධ කියලා යනවන්නේ යා බුදුදහ මහන්නේ බෞද්ධ කියලා ඉන්දියාවේ ඉන්න අයත් සක්ද මදු විශ්වාාස කරන්නේ එයාල තනිකර හින්දු විරෝධී ඒ නිසා හින්දු දෙවියෝ අධහන වනන් බුද්ධසාාසනයේ දෙවියක් ගැනකෙනුට කතා කන දෙන්නෑ. මමාට ඉන්ද අයිින් හාමුදුර නම මන ගැහුුණ ඒ හාමුදුරුව මහරහෂ්ටේ බනකට ගිහිල්ල දේවතා සංයොත්තෙන් බන කියලා. අ බණහන්ඩාාවු මිනිස්සු උබ මේ හින්දු මතකේ නොනේද කියලා හඳදුරන්ට ගහල ගහලසිවර ගලවල මේ සර්මා කන්දවල සු සල්ගක් කරට දාල පලයන් කියෙලා පන්නලා. හාමුදුරු අන්ඩගැෙල්ල පස්ස කාලෙක මහනවෙලා පස්සෙ කාලෙක මටත් මොුණ ගෙහිල විස්තරී ජීවී. මොකක්ද කරපු වැරැද්ද දේවතා සයුත්තය බණකීම. බෞද්ධ ඒ ඉන්දයාාවන්න බෞද්ධ කියනය කරලතිෙන් පිළිගන්නෑ. ඉට එයාලට ඉන්දියාවේ දැන්ගන්න බෞද්ධායට ඕන්නේ චතුරාල සත්‍යයක් නෙවෙී හින්දුුවන්ට විරුද්ධහ හින්ඩ විතරයි. එනිසා හින්දුම් කතා කරනවා අනන් දිවිවරු ගැන අපි බුද්ධහාසනය කතාකළොත්වයම හිතන්නේ අපිත් හින්දු කියලා. ඉති ඒ නිසා මේ පුද්දුම විදි මේක මේ මේ විදිහටවත් බණටිකක් කතා කරන්න මේ ලංකා විතරයි පරිසරිතයෙම. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළ සමහරයි ඉන්න පුළුව මිත්‍ය ඥානයේ මිත්‍ය ඥානය කරපන්නගෙන මේ ඉන්න උගත් ඔක්කොවෙන්නේ. ආචාරය මහාචාරය ප්‍රාචාරය මොනාචාරය හරි මිත්‍යඥාන මේ චතුරාර් චත්්‍ය අවබෝධ කරපු නිකෙලිස් ්ඥානයකින්දන්නේ. මිත්‍යා ඥානයේ කරපෙන්න්නගෙන ඒකටම ප්‍රශංසා කර කර ඒක වෙලියට දදා ඉන්න මගේ තනතුර මේකයි මගේ උගත්කවමේ කයිශය. නිස්සු මිත්‍යා ඥානයෙන් හිටියට කමක් නෑ. මනං එහහිමින්නේ කෙළෙ හිතන්න ුන්. ඉට කලින් විස්තර කරන අනිත්තයි මිත්තියා සංකල්පනාල ඉන්නවා මිත්‍යයා දිට්ටි මිතිය සංකල්පන මිත්‍යය සංකල්පනා කරක් කියන්නේ තරහායෙන් කාමරමුණු හිත හිතා හිංසා සිතිවිලි සිත සිතා නිතායි ඉන්නවා මනං හි එෙමි ඉන්නෑ කෙළ හිතන්න කියනු. ඊලක්න මිත්‍යා වාචා මිත්‍යා කම්මාන්ත, මිත්‍ය ආජීව අනිතයි යටිමඩි ගහල ජීවත්වයෙනවා. අල්ල සැරන් ජීවත්වයෙනවා. වැරදි ක්‍රම උපායම් මග ජීවත්ව වෙනවා මම එහම කරන්නේ. ඊට පස්ස මිත්‍යයා වායාම අනිතයි දියුණුවෙන්ට පුද්දුම විද්‍යහට දිවාරාත්‍රී ම මහන්ස වෙනවා වැරදි ක්‍රමින් මම එහෙම කරන්නේ. ඊළන්ට මිත්‍යයා සති මිත්‍යා සමාදිී ඊලට දවසත් දෙකක් භාවනා කල්ලා සෝවා වුණ අනාගෑමනා කියලා කියන භාවනා පන්ති තියෙනවා අනිත් අයි ඒ වැනි භාවනවල් කලාට මම හිමදීවල් කරන්නේ ඉක් මෙනුව මිත්‍යයා සමාදී මිත්්‍යය මිත්‍යයා විමුක්ති මිනිසු හිරෙන් නිදහස් වෙනවා අනේ සැනසිල්ලක් කියල හිතනවා නයිෙන් නිදහස් වෙනවා සැනසිල්ලක් කියලා හිතනවා හදිවුණියන් කපල නිදහස් වෙනවා අනේ සැනසිල්ලක් කිය හි නිදහස්ව වෙනවා නඩුහබෝලින් නිදහස වෙනවා අනඒ සැනසිල්ලක් කියල හිතෙනවා මිත්්‍යයා විමක්ති ඒ නිදහස්වීම සදහත්ධ නිගසැපයක් නෙවෙයි. අනිත්තා එහෙම සැනසිලි සුසුමක් හෙළුවට මමනං මිත්්‍යයා විමුක්තියෙන් සැනසිලි සුසුම් හෙලන්නේ. ඇයි සසරදුක නිදහස් වුවීමක් කියල කත්තිය. ඊට පස්සේ සමහරයි නිදිමත අලසකමින් ඉන්න පුළුවන්. සමහරය ද නිදිමත අලසකමින් ඉන්න පුළුවන් මම එම කරන්න නෑ කියලා නිකල්ලිස් පැත්තට එන්ඕෝන. දෙ අපි දැකල තිෙනවන භාවනා පන්තිවලට ආපු අය අපිට කියලා තියෙනවා වාමින්නාාස කට්ට යක්කොම එක පාර භවනා කනෙකට අනිත් අයි නින්ද යනකුට අපට හිනා යනවා. ඊට පසේ අනිත්ත අයි නින්දයනකු ඒකෙ දිහා බලා නහි තිෙනවා කියලා. එතු ට යතම වැඩ පිට ඇවිල් දැ. භාවනා පන්තතිගටි ගි හ භාවනා කරදි අපිගේම අනිතයට නනිඳීමත් අයි. අමාවරු යතපය එහිමේ විසුරෝනවා ඉතකොට දහම්මාදගේ යෝනිස්සව මනස්කාරය දෙනක් ෙන කල්පනා කරන්න ඕන අරයා නිදිකිරා වැටුනාට මම නිදිකිරා වැටෙන්නේ. මම නිදිී මත අලසකමින් ඉන් ඇැතුව ම භාවනා කරන්න ඕලු. කියල අර පිරිසකින් එයා හිතෙන් වෙන් වෙන. අරයන් නිදි කිරනවා මං ඩික් මෙතන ඉඳදගෙන නිදාගත් අට මොක දැ කියලා හිතන එක නිගෙලි ස්පෘතිවද අනෙහි. ඊට පස් තියෙනවා හිත විසිරුනාාය. හිත විසුරුණ නොසන්සුම් බව අනිත් අයට තිබ්බට මම එහෙම හිතන්නේ. ඊළඟට සැකේය. අනිත් අය සැකෙන් ඉඩ පුළුවන් මම එහෙම සැකෙන් ඉන්න. අනිත් අය ක්‍රෝධීෙන් ඉන්ඩ පුළුවන් පලිගැනීමෙන්. වෛරයෙන් ගුණමකු කමින් එකටෙක කිරීමෙන් ඉරිසියාවෙන් මසුරු කමින් මසුරුකම කියන්නේ තමන්ගිදේ අනිත් අය පරිබෝ කරනට කැමතිනෑ. ඊළඟට කපටිකමෙන් ඉන්න පුළුවන් මායාාවෙන් එන්න පුළුවන් සාධාරණ කරුණුවට යතත් නොවී දැඩියුව ඉන්න පුළුවන් මේ ඇත්තක් කියන්නේ මෙයා මේකයට පිළිගන්නන. අනිත් අයහෙම කළලාට මංහෙම කරන්නේ ඊළඟට මාන්නක් කාරකමෙන් ඉන්න පුළුවන්, මොරන්ඩු එෙන්න්න පුළුවන්. ඊළඟට පවිටු මිතුරන් ඇසුරු කරන්න පුළුවන්. අනිත් අයි ප්‍රමාදයෙන් ඉන්න පුළුවන්, අනිත් අයි අසද්ධවිංඉන්න පුළුවන්, අනිත් අයි ලැජ්ජා නැති බවින් ඉන්න පුළුවන්, අනිත් අයි බයනැති බවින් ඉන්න පුළුවන්, අනිත් අයි අල්පස්ෘත අනිතයට දහන්දැනුවන් නැතිවෙඉන්න පුළුවන් නට මම එහිමිඉන්නේ. අනිත් අයි කම්මැලිකමෙන් ඉන්න්න පුළුවන්, අනිත අයි සිහිමුල්ලාවිං ඉන්න පුළුවන් නි අයි ප්‍රඥාව නැති බවින් ඉඩ පුළුවන් අනිත් අයි ආධාන ග්‍රහි දෘෂ්ටිෙන් ඉ පුළ ආදානානග්‍රහහි දුෘෂ්චික කියයනි දෘෂ්ටියයා කරගෙන ලීසියෙන් අතාරන්නේ. අනිත් අ එහෙම කලාට මම එහෙම කරන්න නෑ කියලා නිකෙල්ලෙස් ප්‍රතිපදාවට එන්නව. එහනම් පින්ගතන ඔතන කරුණු හතලි සර කෙලෙ සතලි සතරක් ගැන බුදුරජාන්සේ සල්ලික සූත්‍රයේ විස්තර කරනවා. එතකට දැන් මේ හතළි සතර ඔබට මතක තිබොත් හොඳදයි මජ්‍යව නිකායි සල්ලයක සූත්‍රයරන්ඒ කෙලි සතලි සතර ලියාගන්න කළ තමාතුළින් බලන්න මේ අඩුපාඩු තමා තුළ තියෙන හැටි හරි දැන් ඔබට ප්‍රකට වෙන්නේ ඔබගේ රාගික දෙයක් එහම නතැන් ඔබට තාරහා යන්න දෙයක් ඔබ බය තැති ගැනින් ගන්න දෙයක් කියන්න ගො ඔබට ප්‍රකටව දැම්පේන්නේ කෙලෙසික්වෙ දට බණහනකොට එම ඇැතන් ඔබට බණහනකොට නින්දයන ගතය කියන්න ක හි විසිරෙන ගතය කියන්න කොම එක එක බණට හිත එක දිගට තියයින්න හිත විසිරේවා. ත මොකක් හරි ඔබට දැන් කෙලෙසියක් ප්‍රගට වෙනවානි. ඉතකට ඔබ හිතන අනිත් අයි එහෙම හිටියට මම එහෙමන්නේෑ. අපි සිල්පාද රකිද කියා කියලා පන්සිිල් පද පහ අනිත්යි පන්සිල් පද පහ කැඩුවට මම කඩන්නේ. කියලා ඒ හිතලා හිතෙන් වංවෙනකම ඔබ අසාමාන්‍ය සමාජයෙන් වෙනත් පුද්ගලි එබ බවට පත් කරනවා.ඉලන් තව ලස්සන කාරණාවක් තියෙනවා පින්වත්නී බුදුරජාණන් වහන්සේ වදාල්ලා චිත්තඋපාදම් පහන් චුන්ද කුසලියසු දම්මේසු බහූප කාරන්ති වදාමි කෝපනවාදෝ කායනවාචාය අනුවිදීයමානු. චුන්ද මේ කුසල් දහන් වඩන්න ඕන කියලා සිතල්ලක් ඇති කරගන්නවානි ඒකත් උපකාරයි නිවන්දකිින්. හරි උපකාරයි. කයින් වචනින් කළොත් කවර කතාද. එනිසා ටුන්ද මම හිංසා කරන්න නෑ කියල සිටවිල්ලක් ඇති කරගන්න කිවවා. ඔන්න ඒදැ මේ කුසලේ ඔබට අදම රැස් කරගන්න පුළුවන් කුසලයක් මම හිංසා කරන්නේ කියල සිටිවිල්ලක් ඇති කරගන්න කළොත් කවර කතාද ඒලාට මම සත්ව ගහත් ප්‍රාණගාතය කරන්න නෑ කියලා සිතිවිල්ලක් මම නං සත්තු මරන්නේ අදඉඳලා. සිතිවිල්ලක් ඇති කරගන්න කිෙව්වා. මේ බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඒකත් උපකාරයි කියලා. ඊලඟට මම හොරකං කරන්න නෑ කියලා. මම අබ්‍රහ්ම චාරී වෙන්නෑ මම බඹසර රැකිනවා කියලා සිතිවිල්ලක් ඇති කරගන්න ඉතිවට බඹසර රකිනවා කියලා සිතිවිල්ලක් ඇතිකර ගැනීම ශේෂ්ඨනන් බඹසර රකිනික ගෙන කවරකතාද තු මෙයාන් බඹසර රැකගෙන යනකුට මෙය සංසාය කරපු දේවල් අනුව රහට එනවා බඹසර කැඩිනි විදදිට කරනු ඒ විලාවට යා තේරුම් ගන්න ඕන මේ කාාරණාව ඉතුට එයගේ බඹසරට හානියක් කුණානම් ඒකට අදාළ ප්‍රතිකාරම කරගන්න ඕනු දා පපතිකරමකයන් නැවත බමසර සමාධන් වෙලා පුළුව අන්විදදිීට ආරක්ෂ කරනවා. ඊලඟෙන විරාගේයේ දේවල් කතා කරනවා විරාගී දහම කතා කරනවා අන්නයිගේ රාග අවුසන් නැතුව ඉන්න. අන්න අයට රාග ඇවිස්සෙන කතා කීමෙන් වැලකීන්නවා. ඒවගින් කුසල් පුරන්න ඕන බමසරට ඊට පස්සේ මම බොරු කියන්න නෑ කියලා සිතිවිල්ලක් ඇතිකරගන්න කියනවා. මම කේලන් කියන්න නෑ කියලා. මම නපුරු වච්චන කර කියන්න නෑ කිය සිතිවිල්ලක් ඇති කරගන්න කියනවා. මම හිස්කතා කරන්න නෑ මම දැඩි ලෝබේෙන් ඉන්න නෑ දේසයෙන්ඉ නෑ කියලා සිතිවිල්ලා. කලින්ම් ඇති කරගන්න කියනවා. දැන් අර අපි ලගෙදිින් චුල්ල බෝධි ජාතක පිංවල්ල ගුසන් වන්සේ අපිට විස්ත්‍ර කළල දුන්න පුද්දුමසාහගතයි. ඒ තාපසයයි තාපසියයි කැන විවාහවෙල බ්‍රහ්මචාරී විවාවුනාට බ්‍රහ්මචාාවී. ඒ දෙන්න කතාවෙල්ල තපස් රකින්දයන. ඊට පසේ තපස්රකිින් ගිල ලුණු ඇැඹුල් හොයන්න කාලකට පස්සේ ඒ තාපසේ තාපසියයි රජතුමාගේ උද්‍යානයට යනවා. ඊට පසේ උද්‍යානයට ඇවිල්ල ඒ දෙන්න රජතුමාගේ උද්‍යානයනකුට රයිතුමාට නොත්ව යනවා ලස්සන රංවන් සරීරයක්ත් තියන තාපසියක් උද්‍යානයන. රජ්ජුරුව එන අවාහවැටිලා ඇවිල්ල කතා කල්ලා බලන්නකුට තාපසයෙන් හනු මේ කවු්ද කියනවා මේ තාපසියක් නෑමං ඇහවි නෑදෑකම දැන්නම් නැහැදෑකමනෑ අපි පැවිදින්න කලන්නම් මගේ බිරිඳෝය. ඊර් පස්සේ උඹ ඊට වස කියන තාපසේ නුබේ තපසකුමක්ද කියන මගේ තපස තම කරෝධ නොකිරීම සහ ඇතුලේ ගින්න පිට දාන්න නැතික එම එහෙම තපසුත්තියෙනවා දැේ උච්චර සපසර කිනවන ගනම් මම්ම මේ තාපසිය ගිෙනියනවා ඊර්වස දැන් තහපසිය ඇදගෙන යනවා ඇදගෙන යනකොට දැන්තහාපසිය එමහොත එක පාරක් බැලුව බින්බල්ලා ගත්ත ඉතාපසක තාපස තමයි කරෝද්ධ නොකිරීම ඇතුල්ලේ කෝධයක් ඇති වුුණො පිටට දෙන්න ඇති බව. තාපසි න මම් බ්‍රහ්මචාරි කෙනෙ ම අතාරී මවා අතාරීන්න උපට මේක සාපයක් වෙයි අතාරීණි කලකෑ ගහත්දිින් ඇදගෙන කියා. අනේක වි උපක්‍රම කරලා ට තාපසය පොළම්ඹාගන්න රජරු හදන තාපසිය ඒ මේකට පෙළඹෙන්නේ අවසාන මේකේ හරිියන්නෑ කියලා ඇදග නැවිල්ලා මේ ඇදගෙනනවා ැ තාපසය සිවරක් හමයින තාාපසය දැකකිනෑ රජ්ජුරුවේනවා රජුරීතුව මේ කෝපීන් මන්දිහා බලන්න වන්න ඇතු පුරෝපපුරමයින්නේ. ඊට වස්සේ තාපසයෙන් ඇහවා මේ බොපුපුරෝප පුරදිණ රජතුවනි දීශයක් නම් ඇතිවුන දමයි මංඒ ගින්නන්නේ මොහෝතීම නැති කළා ඒ මට ඒවිල්ලාව ඇතිවිච්ච තරහා දඉල්ලකට වෙස්සක් වැටුනට පස්සේ නැතිව නවාගේ මන්න නැතිලා ං ගින්නේ ලිට දාන කෙනෙත්න වෙක රජතුමත් ධම නවුණ මහා බෝධි සත්්‍යයෝ සංසාරය ක්‍රෝධ කළේ නැ හිතේ ක්‍රෝධයක් ඇතිවුනත් එළියට දැම්මි නෑ එතනම නිවා ගත්තා වෛරගලත් නෑ ඇතුලේ පිහිටවා ගත්ත ෙත්නෑ ඇති වෙන්න තරහතා අපර එරණ ඇැති කරනවා. අරතාපසිය ඇදගෙන යනකට හිතයෙන් හිතලතියෙන්නේ මගේ ස්වාමයාාට තරාසි තක්නං එන්ිපා මගේ ස්වාමියයාට කරෝධසි තක්නං එඩිපා මගේ ස්වාමයාගේ තපස බිඳන්න නංග එපා අර ඇදගනේ අද්දී ඇයි අසෝදරා ඇ අසෝදරා කොහොමද සංසාරය පිරුම්පුරලති නිවිදිය මමනං කරෝධ කරන්න නෑ කියල හිතන්න හිතුුවත් ඇති සිිතුවත් පේෙන කෝපනවාද කායනවාචාය අනුවිදිහවානු කයන් වචනින් කළොත් කවරකතාද. සුන්දරයි මීත තාගත බුදුරජාණන් වහන්සේගේ ධරමය. හැකි විදිහකට පිළිපදින්ට බලන්න්න. මේ තමයි බුද්ධශාසන අවසාන යුගයේ පින්වත්නේ. ඊළඟට මම මිත්‍යාදෘෂ්ටික වෙන්නේ නෑ පිම්පව් ශවාස කරන මෙලොවත්පරළුවක් විශවාස කරන අම්මතාත්ත විශවාස කරන බුදු කෙනෙක් ගැන සද්දහාව ඉන්න කෙනෙක් වෙනවා කල සිතිවිල්ලක් ඇතිකරගන්න කෙවා. මම නිදි මත අල්ලසකමින් ඉ නෑ කියලා හිත විසිරීමෙන් ඉ නෑ කියලා මම සැකෙන් පිච්චි පිච්චින් නෑ කියලා සැකේ කියන කහරයට තියෙනවා ගෙවල්ල නෝනට මහත්තය ගැන සැකයි මහත්තයට නෝන ගැන සැකයි සැක අනිත් මිනිස්සුනන් සැකෙන් ඉන්ඩ පුුවන් මන් සැකෙන් ඉන්නෑ කියල පලවෙනි වෙන පැත්තකට එන්න. ඊලන මම සැකෙන් නැතුව ඉන්නවාන් කියලා සිතිවිල්ලක් ඇතිකරග. ඊළඟට වෛර බැඳ ගැනීමෙන් ගුණමකු කමින් එකට එක කිරීම ඉරිසියාවේ මං ඉරිසියාවෙන් ඉනෑ. කියල සිතිවිල්ලක් ඇතිකරගන්න කියනු. මං මසුරුෙන් නෑ කියලා සිතිවිල්ලක් ඇතිකරගන්න කියන. කපටිවෙෙන් නෑ කියලා මං මායා නැති ගුණ පෙන්වන කෙනෙක් වෙෙන් නෑ මායාකාරී හරිජයට අදකාලි මිනිසු ශ්‍රදධාව වගේ පෙන්නන්නේ මායාාවනි පොඩ්ඩ වැරදිච්ච ගමන් අනි පැත ගහනවානි පොඩ්ඩ වැරදිච්ච ගමන් අනි පැතැරෙනු පෙන්නාගෙන ඉන්වවා හාවන් ශ්‍රද්ධහවන්ත වගේ ඒනි අදකාලේ නුසෙක් විශ්වාස කරන්නා තමාරුව කොච්චර සද්ධහෙන්ාවන්. කොච්චර සද්ධහෙන් අවත් විශවාස කරන්න අවාරු ඒතු මායා මම නම් මායාකාරිවෙන් නෑ කියෙලා සිතිිවිල්ලක් කෙති කරගන්නවා. රීට පහස්සේ සාධාරණ කරුණුවලට හිස නමන කෙනෙක් වෙනවා ම මාන්නක්කාරකාන් නැති කෙනෙක් වෙනවා ම මුරන්ඩු නැති කෙනෙක් වෙනවා පවිට මිතුරන් ඇසුරු කරන්න නැති කෙනෙක් වෙනවා මන්නම් පෞකාර යාලුවත්තක ඉන්නේ නෑ කියල සිතිවිල්ලක් ඇති කරන්න වෙන. එහෙම සිතිවිල්ලත් වටිනවා කියනවා. පෞකාර යාලුවන්ගේ අයින් වනොත් කවර කතාද. පෞකාර යාලුව සයක්ය කෙන්න්නවට වැඩිය තනයෙන් ගෙදෙටවෙල බනාකාහගෙන පොතක් බලන ඉන්නෙ එක සැපයිපෙන්වත්න්නේ. ඊර් පස්සේ මම ශ්‍රද්ධාාවෙන් යුක්තව ඉන්නවා අප්‍රමාධීවඉන්නවා. මම ලෙජ්ජා බය ඇතියෙන කෙනෙක් විදිහයටඉන්නවා කියලා හිතන්න කියනවා. ඊළඟට මම දහම දැනුම ඇති කෙනෙක් වෙනවා. මම කම්වැලි නැති කෙනෙක් වෙනවා. සිහිමුලාාව නැති කෙනෙක් වෙනවා ප්‍රඥ්ඥාව ඇති කෙනෙක් වෙනවා. මම ආධානග්‍රහහි දෘෂ්ටීෙන් වෙන්ෙනවා එකන්නේ ඉක්මනින් දෘෂ්ටි අතහරෙන කෙනෙක් වෙනවා කෙලා සිවිල්ලක් ඇතිකරගන්නෙන කියවා. කවර කතාද කියලා හනවා කයින් වචනෙන් කළෝයි. තව ලස්සන තව පරියායක් කියන එක දෙහු ොදර මතක තියාගන්නවා ස්සල්ලාම වී නිකිලිස් පැත්ට එනද අනිත් අයිහෙම කලාට මම එහෙම කරන්න කියලා නිකෙලිස් පැත්ත එනවා. ඊල්ලට සිතිවිල්ලක් ඇති කර ගන්නවා. මම මේ කරන්නේෑ. මම පෞ්දේ කරන්න කියලා. මේ තමයි මේ ලෝකයේ යන්තාක් අකුසල් දුරුකලානන් කරපු ක්‍රමීමි. මේ ලෝකෙ යන්තාග්‍රහතන් වන්සසිල්ලා බිහිුණනා නම් බිහිවිච්ච ක්‍රමයමේ. ඔය විදිර තම හිත හදලතින්. ඊළඟ ක්‍රමයේ තමයි පරිකම්මයක්තියෙනවා එක ඇන්නේ විකල්ප මාර්කයක් භාවිතා කරන්න කියනවා. ඒ තමයි කියනවා හිංසා කරපු කෙනාට පාපයක් රැස්ුුණනේ ඒ පාපෙන් එයට විපාගතියනවනි දැන් ඒ පාපෙත් එක ගියොත් ඒ විපාක අට විඳින්ඩ වෙනවා මයි හැබැයි ඒ පාරීගියොත් මෙයා ඒ පාරයයන් නැතුව විකල්පමාර්ග්‍යය පාච්ච කරන්නගේ නවා විතකුට අරක එන්නෑ එයාන්ට මොකදදේ විකල්ප මාර්ගයේ හිංසාවෙන් පෞකරපු මනුස්සයාට ඒකෙ විපාකයෙන් නැතිවෙන්නඩ තියෙන විකල්ප මාර්ගය තමයි හිංසාවෙන් තොරවීම ඔබ මෙචර කාලයක් ප්‍රාණගාතය කල්ල තියෙනවානම් ඔය ප්‍රාණගාතයේ විපාකින් මිදන්ඩනං ඔබ ඔය පාරයන්න ඇතුව විකල්ප මාර්ගයක් පාච්චි කරන්ද ඒ පරිකම්ම මාර්ගයේ තමයි විකල්ප මාර්ගයේ තමයි ප්‍රාණගාතය නොකිරීම ඔබ මෙච්චර කාලයක් සොරකංගල්ල තියෙනවනක් ඒ සොරකමී පාපය එන්න එඇත්වෙන්ට පාරක්තියෙනවා ඒ තමයි අද ඉඳලා සොරකන් නොකිරීම තු ඔබගේ පාර වෙනස් වුන වෙනස් වෙච්ච ගමන් අරටි කෙන්නේ. හැබ යම් දවසක බායේ පාරට වැටනු තරටගෙනවා. පාර වෙනස් කරගන්න ඕන ඒ පාරය යන කෙනාට තමයි විපාගතිෙන්. ඔබ ඔන්න මෙතෙක් කාලයක් වැරදි කාම සේවනයට යොමු වෙලා සල්ලාලකංකරලා අබ්‍රහ්මචාරී වෙලා ගොඩා කාමේ නිසා රාගෙන් නිසා පෞකරගෙන ඉන්නෙනෙක් කියන්නක. ඔබට මේ පාපෙන් අකුසලින් මිඳින් ඕනනක් ඔබට තියෙනදි දේතම ඔබ වැරදි කාමසෙවිණින් වග වෙන්න ඕන. ඒමනතන් ඔබ බ්‍රහ්මචාරිවෙෙන්න්න ඕන පාර වෙනස් කරන්න ඕන් පාර වෙනස් කලාට පාසේ කලිම්පාරයේ ගිහිල්ලයා කරපු කර්මවල විපාකටික එන් නැති වෙනත් මාර්ගයකට එයා ගිහිල්ලා. ඒහනම් ඔබ ලෙඩෑඇද ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් අද මේ බණහන්නේ ඔද අද මේ බණටිකාහන අවරුදු හැටේ හැත්තෑේ වයෝරද කෙනෙක් වන්න පුොළුවන්. අවුරුදු හතලියේ පණහයේ වැඩීටි කෙනෙක්වෙන්න පුළුවන්. ඊළඟට අවුරුදු තිහේ මැදිවේ කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු පහලවෙෙන් හට තරුණ දරුවෙක් වන්න පුළුවන්. පුංචි දරුසිංගිත්ත එක් වෙන්න පුළුවන්. ඔබ අද ඉඳලාම විකල්ප මාර්ග්‍ය පාච්චි කරන්න. ඒ තමයි ඔබගින් විච්ච වැරැදදර නොකරනවාගේ ලානීත් පැත්තට ගන්න ඕන. දැ අපි උදාරණයක් ගත්තොත්ඒම බොරු කියල තිෙනවා කියන්නකෝ ඒ බොරු කියන එකඒ කරම එන්න නැති පාරක්තියෝ ඒ තම බොරු නොක කියන කෙනා. කේලමෙන් වැලකීම පරස වචනයෙන් වැලකීම දැරි ලෝබයෙන් වැලකීම ඔබ මෙච්චර කාලයක් හර හොස්සලගින් මැසයන්ඩ බැරුව දර ගත්ත කෙනෙන්න ඔබ මෙතෙක්කර වූ පාපකරමයෙන් යන පාර වෙනස් කර ගන්න ඕන ඒ තමයි ඔබ තරහ නොගැනීම ඊළට මිත්‍යයා දුෂ්ටිංග වැලකීම ඊළඟට මිත්්‍යයා සංකල්ප මිත්‍යයාවාචා මිත්‍යයා කම්මන්ත මිත්‍යාජීව මිත්‍යවාාව මිති්‍යය සති මිතිය සමාධ මිති්‍යා ඥාන මයා විමුක්ති ඒවගින් ගැලවිදනම් අපි අනිත් පැත්තට න මිත්්‍ය අ ඥාන කියන්නක නවකතා කියවලා කෙටිකතා කියවලා පත්තර කියවල රටේ ලෝකේතියෙන හැම්ම වංහුන් ටිකම දන්නවා යගේ ඥානේ මේ රටේ ලෝකෙ තියෙන වං හුන් දැන ගැනීමම කුසල් නෙවෙයි ඒක නැති සංස්කාර ඔල්ුේ පිරුණා මේ නවකතා කියවල නැති මෝහය ආවා ඒ තවක් කෙනෙ හිතේ ඇතිය සිතලුණේ නවකතා කිටිකතා කියවල ඉතුරු මෙහෙම කියවල කලිටිවෙච්ච මේ හිතෙන් ඒ යන පාර වෙනස් කරගන්න නම් තියෙන්නේ ඔබ ධර්මේ කියවන්න ඕන ඒයි මංකිවවේ අච්චරය මනුසූ පොත්වහන්සේ හුන්තට කියවන්න සියවතාවක් කියව්වත් පාඩුනේ අඩුම තර්මය මැරෙන්් කලින් දවතාවක් වත් කියන්න එහෙම කියවල්ල අර නවකතා කියවල කියවල කිලි ච්ච හිත වෙනස් කරගඩ සින්දු නාට්‍ය ඕපදූ පහපුකං බනාල පාර වෙනස් කරග්ඩ මොකද ඔබ මෙතෙක්කාපු පාපී පාරය ගියොත් තමයි විපාක ඔබට අරහට එන්නේ පාර වෙනස් කරගත්ත ොත් එන්නේ එනිසා මැදිවයේ වැඩිහිටිහු වයුෘධ කෙනෙක්කු අදද ඉඳලා මේ බණටි කහලා මගේ ජීවිතය අනි පැත්තට ගත්තොත්. එක ඇන මෙතෙක් කාලයක් පව් කල අපන බේ බද්ධෙක්. අද දවස දක්කාවම් බිව්වා මේ බණටි කහල අධම් පාස බොන්නෑ ඔබගේ පාර වෙනස් වුනා බයිවෙන්ඩ පා ඔබ මෙතෙක් කරපු පාපකාරමත් එක්ක බයිවෙන්ඩ පාම මැරුණට පසෙ කොහේ අයිද කියලා මෙතෙක් පාප කලාට වැඩිය මේ ධර්මය අහලා අද ඉඳලා ඒ පාප නොකරන පාරට එනය එක කුසලේ බලවත්. ඒසා තමයි මරනාසන්න මොහොතේ සරණය පිහිටි මරනාාසන්න මොහොත්තේ බණහපු අය සුගතීගේ නිසා එ පාර වෙනස් වුනම් මං කියීන එක පැහෙදිලීද මෙතේක් කාලයක් හොඳට හිටපුගෙනෙක් ඉන්න කියන්නකො අද ඉඳලයා වැරදි වැඩ කරනවා එහෙනං එයා දැන් උපතක් කරා යන්නේ දැන් ඉඳල කරන වැරදි පාරයි ඒන සවබ වැරදිින් අත්මි දෙන්න විකල්ප මහරගේ පාවිච්ි කරන්න ක්‍රෝධසිත වෛරසිත ගුණමක් එකටික කිරීම ඉරිසිාව මසුරුකම් කපටිකම් දැන් ඉරිසිාව කියන එක බලන්ට මේ කෞු්ද සිරිවා සිරිමාගේ ඉරිසිාව කියන්නේ සිරිමා උත්තරාගේ ස්වාමියයාටගේ ගෙට ෙනාව සල්ලිවලට දවස් දාහයකට දවස් දහයකට සල්ලි වලට ගෙනාපපු ගනිකාවා. දවස් දා ඇතුල්ලත තමයි උත්සර දානනිදුන්නේ බුදුරජාණන් වහන් සිට පූජා කළි දානේ. මෙයා මේ දවසත් දෙකක් ඉඳල මිනි සිරිමාට හිතුුණා මේ ගෙදර අයිතිකාරීයා කියල හිතුුණන කොච්චර මුලාවද්ද කෙලබන මේ දවස් දහකට සල්ලි වලට ගත්ත ගෑැන කෙල හිතුන්න ෑනි. එයා අයිතිකාරී කියල හිතුුණ. අර ස්වාමියයා ජනල්ලි අර දංහල දිහා බලලා ත්තරා දශයයක්ක් වගේ වැඩ කනවා බලහි දලලා යැයි ස්වාමයාට හිතතුුණ මේකට පිනක් නෑ සැපවිඳ විඳ හිට දෙැන් හට දාදශයක් වගේ වැඩ කරනවා හැ මේමක් ගෑනු කියල හිනාගිය ඇයන් මිත්‍ය අදෘෂ්ටිකයිනි සිරිමාට හිතනා අර උත්තරාත්ථක ප්‍රේමේයට හිනාාවෙනවා කියලා ඉතකුට බලන්නගෙෙන් අර ස්වාමියයාගේ ඇත්තම බිරිඳ නියුත්තර ඒ හිනා වුනාගල ඉසියාව ඇත වනාන මේ සිරිමාට ඒක විව්ුලු ඇඟ පත ිහිල්ල ටන උනු දෙෙටි කොුවේ වක්කරාණය උත්තරග උත්තරා මෛත්‍රයෙන් හිටී තෙල්වලට පිච්චුන්නේ. ඉරවාස පිරිස ගහන්ඩ එද්දී උත්තරයික නැවැැත්තුවා සිරිමා ඒකෙන්ම දමනය වුණා ඉරස් මට සමාව දෙෙන්න්න කියලා ඉල්ලවා. ඉ සමාව දෙෙන්ඩ කිය ඉල්ලනකොට බුදුරජාණ කිව්වා මගේ පියානං හිට දනට වඩිනො පියාගෙන් සමාවගන්න බුදුරජාන් වන් ඉදිරිී සමාවවරන් ධර්මයහනකොට උත්තර සෝත සෝතා පන්න වනම් ඉවිසියාවෙන් විතරක් නිවෙයි මෙතෙක්කාපු සල්ලාල ජීවිතය උත්වෙනස්ුනම්. දෙකල් ජීවිතය අනි පැතර කැරකීම. ඔබත් මෙච්චර කාලයා කිරිසියාවෙන් එක එක්කෙනටික එක ආඩාපාල්ලි කිය පොඩ්ඩ පොඩ කොනිත කොනිත ඉන්ද ඇති අද ඉඳල කරන්නෙපා පාර වෙනස් කරගන්න තට ඔබ මෙතෙක් කරපු කරම පාර වෙනස් වෙනවා. ඊට පස්සේ සාධාර මායා කපටිකං ඊළඟට මානක්කාරකම් මුරන්ඩුකං ඇටරකං ඊළඟට පවිටු මිදුරන් ඇසුරු කරනයවා ප්‍රමාදය අසද්දව ලැජ්ජා නැති බව බය නැති බව අල්පස්ෘත බව කම්මැලිකම සිහිමුලාව ප්‍රඥ්ඥාව නැති බව ආදානක්ග්‍රහහි දෘෂ්ටිය මේ ඔකෝගෙම තමන්ගින් විච්ච කරම ගෙවන්ඩනං එයා පාර වෙනස් කරගඩ ඕන. පාර වෙනස් විච්ච කෙනාට අර කලින් එකේ විපාක ඔහු ඉදිරියට එන්නේ ඒහි විදියට රහදන් වහන්සේලා පහළ වනේ ඒ විදියෙන්නේ මඟපල්ලාබින් පහල වුණේ ඔවුන්ට යන් කිසි විපාකයක් තිබ්බන මේ ජීවිතය තියෙන කල් විතරයි විපාක දුන්නේ. කය තියෙන කල් ජීවිතය තියෙන කල් විපාක දු නැතනෙ හාද නෑ පාර වෙනස්නා. අංගුලිමාල යන කෝ නිරේ විපාග දුන්නද මේ මනිසු දහස් ගානම් මර හාප පාගදුන්නාද. ඇයිඒ ප්‍රාණගාතය කරකරහිටපු අංගුලිවාල ප්‍රාණගාතෙන් වැලකීම නං වූ විකල්ප මාර්ගයට ආවා. ආවට පස්සේ ඔහු ඊළඟ ජීතයට නිරයට ගෙනියන පාරවිෙනසුනම්. ඔබට ය ක්‍රමේීති නාඩඩාඉන්න නිේ තියෙන්නේ වැලපි වැලපින්ඩ නිේතියෙන්නේ පරණ වැරදි අමත කල්ලා අලුතෙන් එට කුසල්මාවතට ඊළඟට ක්‍රමයක්ත්තින උපරිභාවායෙල උපරිභාාවකයන් ඉහලටය. දැ මේ ලෝකෙ භාගිතුන් වහන්සේ වදාලා යන්තාක් මේ අකුසල් දහන් ඇදේ අකුසල් දහන් ඔක්කොමතියෙනෙ යටට හැරවෙනේවා පල් හැටුමයි වයා වැටෙන්නේ. හීන වෙනවා. යම්තා කුසල් දහන් ඇද සියල්ල ඉහලට ගෙනියනේවා. එනිසා හිංසාවෙන් පහලට වැටන කෙන උඩට ගෙනියන්ට තියෙන ක්‍රමය තමයි හිංසා නොකිරීම. වේගෙන් ඉහටයනවා. නිරේයේ උරුම වෙලා තියෙන ඔන්න හිංසා කල්ලලා ප්‍රාණගාත කල්ලා ඕරකං කරලා සල්ලාලකංකරලා කාමක දේවල් කරලා බොරු කියලා කේලන් කියලා පව්කන්දරාවක් කරගෙන ඉරිසියා කර ඉඳලා අරකිව්ුව කෙේ සතලි සතරම් දැ පල්ල හට දැන් වැටිලයිනමයා. දැන්තින් පහලතිය අයටමොමකක්ද නරකය. සත්තරාපායි තිරිසම්ප්‍රයේ තසුර ලෝකවල්ුවලට වැටෙන්ට? හොඳට කර්ම කරගන පල්හට වැටිල්ලා. මැරෙන පමාවෙන් මනසලෝකින් පල්හට වෙටෙනවා. ඉතුර මේ පල්හට වැටිච්ච කියෙන උඩට ගණ්ඩ ක්‍රමයත්වයෙනවා. ව තමයි ප්‍රාණගාතයෙන් පල්ලහට වැටිච්ච කියෙන උඩට ගන්නේ ප්‍රාණගාතෙන් වැලකිහිමින්. තොකට අවුරුදු මේ වෙනකට අවුරදු තියහාක්ක එන්න පුළුවන් අවරුදු පණහක්කන්න පුළුවන් අකසල් කල්ල පල්ල හැට වැටල ඉන්නවානං අදදමයා ඒකින් වැළකච්ච ගමන් ඉක්මනට උඩුටේනවා. මැරෙන මොහොත දක්වාම ඔබ ප්‍රාණගාතෙන් වැළකර හිටියොත් අද ඉඳලා අර මෙතෙක් කාලයක් කරපු පාපෙට වැඩිය ඔබ ඉහලටම ගෙහිල්ල සමහට ඔබ චාතුම් මහරාජිකය අතරවයි තාවතින්සි යාමේ තුසිතේ නිර්මානලතිී සමහිට බ්‍රහ්ම ලෝකක. එත්තනිමුත් එහා සියලුලෝකඉක්මවාගිය සෝතාපන්න බව අකදාගාමි බව අනාගාමි බව අරහත් බව. ඉහලටම ගෙනි හනවා. ඒ නිසා ඔබ මොනොහරි වෙලාතිේ නොනම් වැරදි. කාමේ නිසා ඔබ පල්හැට වැටිලනම් දීන වෙලා නම් එතනින් ඔබ උඩට ගන්නේ හොඳ මනුසෙක් කරන්නේ කුසලෙෙන්. කුසලෙන් කියන්නේෙක් එයින් වැලකීම තුළින්. ඒ නිසා හීන දීනවුන ජීවිතය ශේෂ්ඨත්වයක් කරා ගන්ඩ අකුසලින් වැදකී වාසය කරන්න ඊළඟට තියෙනවා පිරිනිවම් පාන ක්‍රමි ඒ කිලිස් ගැටිය සම්පූර්ණය මිලිහෙන ක්‍රමි හිංසාවෙන් ගැට ගැහිච්ච කෙනාට නිවන් දකිින්ට තමයි හිංසාවින් වැලකීම තියෙන්නේ ඒක කරන්න නැතුූ නිවන් දකිට බෑ ප්‍රාණගාතය කරකරා සංසාරයට ගැට ගෙහිච්ච කෙනාට නිවන්දකින්නට තමයි ප්‍රාණගාතෙන් වැලකීම තියෙන්නේ ඒ ගැටි ලිහින්න්නේ ප්‍රාණගාතෙන් වැලකිලා. අබ්‍රහ්මචාරී වෙලා සල්ලාල වෙලා කාමුකවෙලා කරපු පාපටික ලිහින්න තියෙන්නේ එයින් වැලකිලා. දෙදකුට තමයි පිරිනිවම් පාන්නය එකකිල්ලිස් පිරිනිවන වෙන්නේ මේ දිර කෙස්්ටිකත් එක්ක බලන්නට ක්‍රෝධයෙන් ඉන්න කෙනාට පිරිිවම් පාන්න තමයි ක්‍රෝධීෙන් ලකිවිති අර ම ඉසල්ලකපු දහම් පරියාය. මොකදද තමන් ලෝකෙට රාග දුන්නන තමන් ලෝකෙට දවේශයේ දුන්නන තමන් ලෝකට මොහේ දුන්නනම් ඒට ප්‍රතිවිරුද්ධ දේ දෙන්නකිවනඒක ලිහගඩ මේ තියන්නේ එක තමයි. ඒට පතිවිරුද්ධ දේ දෙන්න ඕන නිවන්දකින්න නම් නිසා තමාගේ අඩුපාඩුවක් තියෙනවන දෝසියක්ත් තියෙනවන වෙරද්දත් තියෙනවනන් ඒකට ප්‍රතිවිරුද්ධදී පුහුණු කරන්න. ඒ කොච්චර ඒ ප්‍රතිවිරුද්ධදී පපුහුණු කිරීම සේෂ්ට අයිදති කියෙනවනන් මේ සීල සමාධි ප්‍රඥාව වැඩපිළිවලට ඇවිල්ල කෙළවරක් නොපෙරෙන සංසාරයේ විච්ච වැරදිතික හදාගෙන නිවන්ද කිනවාන රහතන්වහන්සේලා. මග පලලාබී වැරදදි හදාගෙන කුසල්මාවතට එනකයි අත්තිසෙන් සේස්ටයි. දෙනිසා තමන්ගේ අඩුපාඩුවට ප්‍රතිවිරුද්ධදේ පුරුදු කරන්න. මං හිතන ඔබට ඒදේ තේරෙනවා ඇැති කියලා දෙ මම දැක්කා පෙන්වතුනනි මේක තේරුම් කරගණ්ඩ ඉති බුදුරජාන්සේ දේශනා කරනවා මේ නිකෙලෙස් පැත්තකට එන හැටි සිතක් උපදවගන්න හැටි විකල්පමාවත භාවිතා කරන හැති උඩට උපරිභහවාය ඉහලට හිතක් පත්වෙන හිටි පිරිනිුවම් පාන හෙටි මන්දැන් දේශනා කළා. අර ගසු මුල් වන සිෙනසුන්ති නෝ හුද්ද කලා වෙලා මේ මාවත පුරුදු කරන්න කිවා. සාාස්තර උන්වහන්සසිනම ස්ශ්‍රාවකයකුට කරන්න ඕන යුතුකාම ඉෂ්ට කල් අවසං කියල කිවා. සම්පූර්ණ නිවම් මාර්ගයේ. සාග්‍රයයක් තරම් මේී තුළ තියනව කියලා රහතන් වහන්සල උදන් නවා. මේ සල්ලේක පරියාය යම් දහන්කරුණ කඔබගේ හිතට දැන විදිට මේ කිවේ. මධජමියි සල්ලයක සූත්‍රකිවන මට ඒක්කව මතක් වුුණත් තේරගාථාවල පංහතුනේ තේරගාතාවල අම්බපාලී තේරගාතා අවසාන වසෙන් මන් ඒ මතක් කරන්නේ දැන් අම්බපාලි ගනිකාවන එතකොට ඒ ගනිකාවක් තමයි තමන්ගේ සරීරය ගැන්න එච්චර ආසාවෙන් හිතන්නේ සරීරයේ ලස්සන කරන්නේ මේකප් කරන්නේ පුංචි කුරුලෑවක්වත් එන වටි කැමැති නැෑ. ඇයි එයාගේ ශරීරයේ ලස්සනත් එ එක තම එයා අනිත් අය තමා කරගන්න. දැන් ඔහොම ඉඳලනි අම්ඹපාලි කරම ගොඩ කලි පාපකන්ටික ඔක්කොම කලි සල්ලාලකං ඔක්කොම කලි ඇ නගර සෝබෙනය. ඇයට බුදුබන පදැහුණ. ඇ මේශරීරයේ ගැන කල්පනා කළා ගනික අවක් විදිහට ඉඳ ලාත් කරගත්ත කර්මටික ඔක්කොම ගෙවී යන විදිහට. ඇ හිතපු විදිහේ අහන්ට ආසනෙද්ද ඇ මෙහෙම හිතලතියෙන්නේ. ඉස්සර මගේ කොන්්ඩි කලුපාටයි බබරුන්ගේ පාට වගේ කැරලි ගැහිල උඩට හැරිලා තිබුණ එවුුණට දැන් ජරාවට පත් වෙලා ගිහින් හනවැහැරි වගේ සත්‍යවාදිියවූ බුදු සමිදුන්ගේ වච්චනය නං වෙනස් වෙන්නේ. වන්ගේ කොන්්ඩේ අර ලස්සට සරසපු විදිහ යයා ඉස්සර එහෙම හිතාගෙන හිටියට සත්්‍යය තමයි හැන හන්න වැරලි වගේ මේ ගෙවිලා යනවා දිරල යනවා. ඔබටත් හිතන්න හොඳ කමටහනක් මේ කොන්්ඩි ලස්සනට තිබ්බට මේක සුදුවෙලා මේ මොකක්ද කොස්සක වගේ තරම් පොඩි කොන්්ඩයක් ඉතුරු වෙලා දිල්ල යන දවසක්කෙනවා ඒක හොද කමටහනක් ස්සරමං කොන්ඩිුවඳමල් ගහනවා එතකට කොන්්ඩ සුවඳද කරඩුවක් වගේ ඒ වුනට දැන් ජරාවන් යටවෙලා ගිහින් හාලොම් වගේ ගඳ ගහන සත්‍යවාදවූ බුදදුහමිඳන්ගේ වචනේයනං වෙනස් වෙන්නේ. කොහොම දම්පපාලී ජරාවකනක විස්තර කරගත්ත හැටි ඉස්සර වැරදිච්ච තැනසිහි කළලා මම ඉස්සර හිතුවේ මෙහෙම යනට සත්තිය මේක දැන් ඔබ සත්තිය ඉන්න තැනදන්නේ අම්පාලිට වැරදිච්ච දැනද කියලා දැන් බලන්න. ලස්සනට පිළිවලකට මල් වවපු මිදුලක් වගේ මං පනවිෙන් ලස්සනට කොන්්ඩ පීරෙනවා. අවුල් දිගහැරලා රත්තරං කොණ්ඩ කටු ගහල ලස්සට සකස් කරනවා නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලාගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නේ. සත්‍යවාදියඋබුදු සමිද්ධග වචන ේනන් වෙනස්වෙන්නේ ල ෙස් වැටි ලස්සනට ගොතලා රත්තරං ආභරනවලින් සරස්වාම හරි ලස්සනයි නමුත් දැන් ජරාව විසින් ඒ කෙස් ගලවල දාලාතියෙන්නේ සත්ත්‍යවාදදිව් බුදු සමවිදුන්ගේ වචනය නං වෙනස් වෙන්න මේ කෙස් ගැන වැඩිපුරතිය කියන්නේ කාන්තාව හරයට සලකන දෙයක් තමයි කොන්්ඩෙ. ඒ දිරල පොල් මොන්්ඩක් අගයනවා. සුද්දු පාට වෙලා යනො ගැලවිලයනෝ යම් දවසක ඒ සතතිය අම්බපාලි දර්මය හහිට්්‍යි ගම කල්පනා කලා. දුජාන්සක වචන නම් සත්‍යයයි මේක අනිත්‍යයයි වෙනස් වෙනවාගේ පුදහම. ඉස්සර මගේ ඇහි බැම හරීම ලස්සනයි දක්ස චිත්‍ර සිල්පියෙක් ලස්සනට ඇඳපු රේකාවක් වගේ නමුත් දැන් ජරාවට පත් වෙලා රැලි දෙකක් වගේ නලලේ එල්ලා වැටෙනවා. සත්‍යවා දව බුදුරජාණන්සය වදාලා දේ කොච්චර ඇතක්ද. ස්සර මගේ ඇස් දෙක ලොකුයි දිගයි නිල්මැණික් දෙකක් වගේ පැබලුුණ නමුත් දැන් ජරාවිසින්ගේ ඇස් දෙක විරූපි කරලා තියෙන්නේ බුදුරජාණ අස වචනය කොච්චර ඇතත්ද ඉස්සර මගේ නැහැය සෙනදුවට ඉස්සිල්ල තිබුණ ඒ නැහැයට මගේ මෝන ගොඩාප ලස්සන වුණ නමුත් දැන් ජරා විසින් ඒක හකුලු වලදාලා තියෙන හද කැතයි බුදුරජාණන් වසක වචනය ඇත්තා සත්‍යේ මගේ මේ කම්පේ ඉසර හරිම ලස්සනයි ලස්සනට හදාපු රත්තරං වලුවගේ නමුත් දැන් ජරාවට පත් වෙලා රැලි ගැහිල එල්ලිලා වෙටෙනවා කැතයි. බුදුරජාන්සක වචනය සත්‍යයයි. ඉස්සර මගේ දත් සුදට සුදේ කොඳ කැකුළු වගේ ලස්සනට තිබුණ නමුත් දැන් ජරාවට පත් වෙලා කැඩිල ගිහිල්ල කහ පාට වෙලාතියනය හරිම කැතයි බුදුකි නිගි වචනය න නැත්ත සත්‍යයයි. ඉස්සර මගේ කටහට හරිම මහිරරි වනන්තරේ රුග්ගොමවල අතරි මිහිරට නාද කරන කෝකිලාවක් වගේ නමුත් දැන් ජරාවට පත් වෙලා දැම්මගේ කටහඬ තැනින් තැන පැකිලෙනවා වචන පට ඇවෙනවා. බුදු කෙනින්ගේ වචනය කොච්චර ඇත්තද. ඉසර මගේ බෙල්ල ලස්සනට උපදාපු රත්තරම් බෙල්ලක් වගේ නමුත් දැන් ජරාවට පත් වෙලා ලස්සන නැතිවෙලා බෙල්ල නැමිල තියෙන්නේ කැතයි. බුදුරජාණන්සකගේ වචනය සත්්‍යය. ඉස්සර මගේ අත්්‍යෙක රත්තරංවලින් හද පුදයක් වගේ නමුත් දැන් ජරාව පත්වෙලා පලොල් ගහක අතු දෙකක් වගේ කැතයි. කොච්චර සත්‍යයද බුදු කෙනි වචනේ. ඉස්සර මගේ අත්වල ඇගිලි රත්තරංවලින් කරපු රූපයක් වගේ. රංවලු මුදු දාලා ලස්සට තිබ්බා නමුත් දැන් ඇංගිලි ජරාවට පත්වෙලා මුල් ගොඩක් වගේ කැතයි බුදු කෙනග වචනේ සත්ත්‍ය බලන්න ඉස්සර හිටපු කල්පනාකරපු විධන් අම්බපාලි සසරට ගැට ගැහුණ ජරාවගැෙන සිහිකර කර ඇ හසර නිදහසුන. තමන් හිතන පැත්තට විරුද්ධෝ හිතන්න ඕන. ඉස්සර මගේ පියයුරු දෙක එකට එකතු වෙලා උඩට හැරිල්ල ලස්සට තිබුණා නමුත් දැන් ජරාවට පත් වෙලා වතුර හිදිිච්ච පෙරහංකඩේවාගේ ඉල්ලා වැටෙනවා බුදුකිිණික වචනනි සත්‍යයේ. සර මගේ හරිරේ හොඳට මැදල උපදාාපු රත්තර රූපයක් වගේ දැන් ජරාවට පත් වෙලා ඇඟ පුරාම රැලි එල්ලාවැටනවා කැතයි බුදුකිනග වචනි සතතියයි. ඉස්සර මගේ කලවා දෙක ලස්සන ඇතෙකුගේ හොඩවැල වගේ නමුත් දැන් ජරාවට පත් වෙලා උන බට දෙකක් වගේ බුදුකෙන නිග වචන න සත්තියයි. ඉස්සර මගේ කෙන්ඩා දෙක රන් නූපුරවලින් සරසල හරිම ලස්සනයි නමුත් දැන් ජරාවට පත් වෙලා පිති දෙකක් වගේ සත්‍යවාද වූ බුදු සමිඳන්ගේ වචනය නන් සත්තියයි. ඉස්සර මගේ දෙපා තිබුණ සිනිදු පුළම්පුරෝල තියනවාගේ නමුත් දැන් ජරාවට පත්වල යටිපතුල් පැකිල්ල රැල් රැලි ගැහිල තියෙන්නේ අඩිය තියෙනකුට වෙව්ලනවා බුදුකෙනෙක වචනය සතතියයි. ඕ නෝකතමයි මේ ශරීරය ඇත්ත තත්ත්වයි ජරාවෙන් දෙදරලා යනවා බොහෝ දුකටවා සස්ථානයයි ශරීරයේ පිළිසකර කරගට බැරි තරමට කඩාවැටින්ට ලංගුණ දිරාපුගයක් වගේ අනේ මගේ සත්‍යය වනාධී බුදුරජාණන් වහන්සේ වදාළ ධරමය ඒ කාන්තයෙන් සත්‍යයයි අනිත්‍යයි වෙනස් වෙනවා තමාගේ වසගේ පවත්වන්න බෑ කියලා අම්බපාලලී සසරින් නිදහසුන විදියට කල්පනා කරලා ඔබත් විරුද්ධ විදියට කල්පනා කර එනිසා මේ සල්ලේක දහම් පරියා හොඳුවට තේරංගන නැවත නැවතම ධර්මයහන්ඩ අහල් අතේරු ර තමන්ගේ ජීවිතේ ගැට ලිහා ගණ්ඩ මෙ ඇත්තඩ වාසනාවල බේවා කියල සිත් පතනවා. එදිං අද දවසේ මේ උතුන් ධර්ම දේශනාවට ෝස්ට්‍රේලියාවේ මෙල්බ නුවර පදිංචි පින්ංවත් කරුණ හිට්ියආරච්චි මහත්ම ඇතුළූ සියලු දෙනා තමයි දායකත්වේ දැරු. පත් කරුණා හිටියාරච්චි මහත්මියය මේ රැස්කරගත්ත පිනේ පවුලි පිංවතුන් සියල් දෙවියෝරු අනුමෝදන්නෙත්වා මේ පංවතුන් සියල් දෙනා ආරක්ෂා කරත්වා. ඒවාගේ මේ රැස්කරගන්ට එදනවූ සියලුම පුුණ්නිධර්මයන් කරුණනාා හටිය ආරචි මහත්ම මේ නමින් මිය පරලෝගගේ දෙම වපියන්තත් ඔබ කෞරුත් නමේ මිය පරලෝගි ඥාතින්තත් අනුමෝදන් වී පරලෝ සැපීම වීවා. ඒගේ රැස්රගන් ෙදනාව සියලු පොන්න ධරමයහැ අපගේ පරම පූජනය ගුරුදයෝත්තම කළල්‍යානමිත්‍ර පංවල ලුකුසාමවින්නාහන්සිේට අනුමෝදගන්නෙත්වා පිංගල් ලොකුසාමවින්නාහසි නිසා තමයි මියවතුන් ශ්‍රීස අධරමයයක් පඉගන ගන්නන්නේ ජීවිතය වෙනස් වෙන හැටි බනපදේකින් අප යඇහවිේ ලොකුසාමිාන්සේ නිසා පංගල් ලොකුසාවින්හන්සිේ නිෙදුක්කියවා නීරෝගිවවා සූපත්්‍රයේවා දීර්ඝායිසම ලබත්වා. පංවල් ොක මවින් හස ඇතුු ගුතර මහා සංගරත්නයට අනගාරිකා මෑනිවරුන්ට පැවිද්‍යාපේෂක දූ පුතුන්ට මේ පිම් බලිං සසරදුකෙන් නිදහන් වන්ට වාසනාව ලබේවා. ඒගේ පින්ංවත් කරුණා හිට්‍ය ර්ි මහත්ම තුළු සුජීවත්ත සිටන පවුලි සියලු දිනාටත් දුක් නිරෝගී ෝපත්භාවේ දිිරි ාවිශ සැලසේවා, නිරතුරුවම කල්්‍යානමිතර ඇසුර ලැබේවා, චතුරාරි සතති ධරමි අවබෝධ කරගණඩ මේපින් ඇතන්ට හේතුවාසනා වේවා. කෝනා ෛරසේ හේතුවෙන් රෝගාතතුරෝ සිටින් ලක්වැසි ලෝවෙසි සියලු දෙනාට ඉක්මනින් නිරෝගිසුව සැලසේවා මේ වසංගතයේ බුද්ධානු භාාවෙන් දම්මානු භාවිෙන් සංගානු භවි තුරින්ම දුරුවේවා. ඕස්ටේලියාවේ මෙල්බන් නුවර මහමෙ වුණා භහවනාසුපි වැඩසිටන ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරන්න මේ පින් උතුම් බලාපෘත්තිෙනවාම පින් බලින් ඕ ස්ටේලියාවේ මෙල්බන් නුවර මහම වුණනා භහවනාසුපිය ඇතුළු විදේශගතවල අසුපු වි විදේශ ගත අසුපොල සිින අපගේ පින් වස්වාමෙන් වහන්සේලා සියලු දෙනාට මේ පින් බලෙන් උතුන් සත්පුරු ස ඇසුරී සැනසී ධර්මාබෝධයට මී පින්ං හේතුවාසනා වීවා. ඔබප කාටත් අද නවම් පුම් පොහෙ දවසේ මේ රැස්් කර ගත්ත පින මේ තුන් සල්ලේක දහම් පරියාය අනුගමනය කොට සසරදුකින් දහස් වන්ට වාසනාව ලැබීමටම හිීතු වාසන වීවා තරුවම් සරණයි නමෝබුත්තායි. මෙවැනි වටිනා ධර්ම දේශනා අනරමීමට ශ්‍රත්තා YouTube ජැනලයේ සබස්ටරයික් කර සීනුව ලකුණු ඔබන්න.